නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. එතන හිතක ඉපදෙන බොහෝ කාරණා පසකින් තියලා අපගේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ මුදුන්පත් කරගන්න තියෙන අවස්ථාව මොනතරම් දයෝපගත පින්වන්ත අවස්ථාවක් බවට පත් වෙනවාද. උතුම් තුනුරුවනම සිතෙහි වඩා හිඳවාගෙන සදහම් පිළිසඳර පිණිස ගරු කටයුතු මහා සංඝරත්නයේ කරුණා ආශිර්වාදයෙන් සදහවතුනි අපට තවත් පින්වන්ත කාලයක් වෙන් වෙනවා. සිත නිවන භාවනා සදහම් පිළිසඳර පිණිසයි අපේ අවස්ථාව සෝදානම් කරගන්නට යෙදුනේ. ශ්‍රද්ධා රූපాయని ඔස්සේ, ඒ වගේම ලක්විරුවන් විදුලිය ඔස්සේ, උදෑසනින්ම අන්තර්ජාල විකාශනයන් ඔස්සේ හැම දිනම එකරාසි කරගෙන. ඉතින් අපට කරුණානුකම්පාවෙන් අපගේ ගෞරවනීය විනෝද ස්වාමීන් වහන්සේ දහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුනා. වැඩමුකුට වදාළේ පූජනීය මහා සංඝරත්නය අපි හැම දිනම ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමිනී අපගේ නමස්කාරය වේවා. ඉතින් මේ සදහම් පඬුර ලෝකයට දායාද කරගන්න අද සදැහැති විකාශන දායකත්වයේ දරන සදැහැවතුන් අපි හැම දෙනාම වෙනුවෙන් මේ සදැහැවතුන් අපි සිහිපත් කරගන්නම්. විශේෂයෙන් මාර්තු 3 දින ජන්මදිනයේ දින සුසිත වික්‍රමරත්න පින්වන්ත ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීමේ අරමුණ ඇතිව පින්වන්ත බිරිඳ විසින් දායකත්වයෙන් දරන්නට යෙදෙනවා. ඉතින් මේ පින්වන්ත හැම දිනාමත් ලක්සංඛ්‍යාත පින්වන්ත ඔබ හැම දිනමත් කැටුව අපි නැවතත් කරු කටයුතු මහා සංඝරත්නයට ආරාධනා කරගනිමු. ස්වාමීනි සිත නිවන භාවනා සදහම් පිළිසඳර පිණිස අනුශාසනාවන් සිදු කිරීමට කාලය ඔබ වහන්සේට අනුශාසනාවන් වැටහෙවා ස්වාමීනි. අවසරයි. තිරුවන් සරණයි නම් බුද්ධාය. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඔ සිසිරු පාසක ශ්‍රද්ධාවන්ත පින්වතුනි, දැන් අපි භාවනාවන් ගැන තමයි කතා බහේ නිරත වෙලා ඉන්නේ. එහෙමයි ස්වාමීන්. දැන් පහුගිය කාලෙම අපි කායानुපස්සන භාවනාවන් ගැන අපි කතා බහ කරන්න තියදුනා. එතකොට මේ සතර සතිපට්ඨානේ බුදුරජාන් වහන්සේ වදාළ අපි පුරුදු කරගත යුතු බුදුරජාන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක් තමන්ගේ ජීවිතේ දියුණු කරගන්න ඕනි, පුරුදු කරගන්න ඕන භාවනා ක්‍රමය. එහෙමයි ස්වාමීන්. එතකොට මේ යම් භාවනාවක් තමන්ගේ චිත්තසංතානිය තුල පුරුදු කරගන්න කරගන්න එයා මේ ධහම තුල නිවරදිව පිහිටීම කියන කාණේ සිද්ධ වෙනවා. එතකොට නිවරදිව දැන් භාවනාවක් කියන්නේ හිත වඩනවා, පුරුදු කරනවා කියන අර්ථය. එතකොට නැවත නැවත යමක යෙදීම, ඒ කියන්නේ කුසල් සහගත අරමුණක හිත පිහිටවාගෙන මේ භාවනාව නැවත නැවත පුරුදු කරන්න. එහෙමයි ස්වාමී. එන්නේ අපි භාවනාව කියලා කියන්නේ. එහෙමයි. හැබැයි මේ භාවනාවක් කරද්දී මතක තියාගන්න ඕනේ භාවනා අරමුණ විදිහට ආවට ගියාට රටේ ලෝකේ තියෙන හැමදේම ගන්න බෑ. භාවනා කරන්න ආස සමහර තරුණ දරුවොත් ඉන්නවා, වැඩි හිටියෝ ඉන්නවා, සමහර ළමයිනුත් පුංචි අයත් ඉන්නවා මේ මොකක්ද කියලා හිතන. ගොඩාක් අය මේවා නොදන්න නිසා ඔය ඉන්ටර්නෙට් විවිධ දේවල් වලට ගිහිලා යෝග ක්‍රම, ඊට පස්සේ අර තව තියෙනවා Hindu භාවනා ක්‍රම. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ එක එක නම් මොකද්ද මෙතිරිම වගේ එකක් කරන් තියෙන. එහෙමයි. ඒතර මෙයාලා දන්නේ මේ වයින් ඇඟට අමුණුස් ග්‍රහණයක් නේද? ආකර්ෂණයක් එදින්නේ. ඊට පස්සේ යම් ලෝකයකට එයා ග්‍රහණය වෙනවා. ඒක නිසා අපි මේ ආවට ගියාවට කරන්න යන්න එපා. මේ ලෝකේ පහළ වුණානි බුදුරයන් වහන්සේ. එහෙමයි ස්වාමී. ඒ බුදුරයන් වහන්සේ නික්ලේසි. ඒතර අපගේ සාස්තුන් වහන්සේ කියලා කියන්නේ නික්ලේසි. මේ ලෝකේ කිසිවකට හෝ මේ ඇස කන නාසයට බැඳීමක් නැතුව මේ සියලු දේ නිදහසු. ඒතර මේ බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන සියලු භාවනා ඒ භාවනා තුළින් බන්ධන නැති කරන්න උපකාර කරනවා. එතකොට මේ හිත පිරිසිදු කරන්න හැබෑවටම උපකාරයක් තියෙනවා. තව තැනකට ගැට ගහින්නේ. හොඳේ, එතකොට නිදහස් වෙලා යන විදිහට මගක් තියෙනවා.
එතකොට මේක මිනිස් වෙච්ච අපිටත් දෙවියන්ටත් බඹුන්ටත් ඒ බුදුරයන් වහන්සේගේ විරාගී ධර්මයෙන් කරලා දෙන දේ තමයි මේ කිසිවකට කිසි පුද්ගලිය ග්‍රහණය කරගන්න නැතුව නිදහස් වෙලා යන මාර්ගයක් පෙන්වා දෙනවා. එතකොට මේ විසුද්ධියට මාර්ගය තමයි මේ සතර සතිපට්ඨානය. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ සමහර ඇදහිීම් සමහර විවිධ යාඥා කිරීම් තුළ කරන්නේ යම් පුද්ගලෙක්ව අදහමින් යාගාවට ගන්න කියන එක තමයි. එහෙමයි ස්වාමීනි. එතකොට එහෙම කියද්දි ඒක සමහර ලාවලට යා නොපෙනෙන භයානක ලෝකෙට ග්‍රහණය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ උප්පත්තියකට යා යන්න පුළුවන්. ඒ ගියාට පස්සේ ගිහිල්ලා තියෙන්නේ නොපෙනෙන ලෝකෙකට. ඊට පස්සේ ඇඟවල් වලට ඇවිල්ලා ලෙඩ හොඳ කිරීම අරවා මෙව කියලා යම් යම් සිදුවීම් ඊට පස්සේ වෙන්න ගන්නවා. බැලුවාම මේ මැරිච්ච අය ඇඟවල් වලට ඇවිල්ලා ඊට පස්සේ එක එක දෙවිවරුන්ගේ නාමයෙන් එයා පෙනී ඉන්න දේවල් තියෙනවා. තේරුණේද? ඒතකොට මේ ලෝකයක් අපි ග්‍රහණය කරගත්ත විදිහක්. හැබැයි දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ සම්පූර්ණ ධර්මයක පිහිටීමක්නේ. එතකොට ප්‍රාණඝාතය අධර්මයක්, ප්‍රාණඝාතයෙන් වෙන්වීම ධර්මයක්. ද්වේෂය අධර්මයක්, මෙත්සිත තමයි ධර්මය. ඊට පස්සේ ඇස කන නාහි දිවකයි මනසට ඇලීමක් තියෙනවා. ඒ සඳහා නොයෙලෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නොයෙලෙන වැඩපිළිවෙලට පිටතල ක්‍රියාත්මක වීම ධර්මයක්. එහෙමයි ස්වාමීනි. තේරුණේද කියලා? එතකොට අපිට පේනවා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ නුවණ තියෙන කෙනෙක් හරියට ගත්තොත් ලොකු වාර්ථයක් තියෙනවා. දැන් එහෙමනම් අපි කායානුපස්සනා භාවනා බොහොමයක් කළා. දැන් අද අපි ඉගෙන ගන්න යන්නේ වේදනානුපස්සනා. එහෙමයි. ඉතින් මං කල්පනා කළා මේ වේදනානුපස්සනා භාවනාව මට පුළුවන් මේ තියෙන කාරණා ටික සරලව මෙහෙම මෙහෙමයි කියලා කියන්න. නමුත් ඊට වඩා වැදගත් දෙයක් තමයි සිසිරුපාසික මේ පිළිබඳව සවිස්තර විස්තර ඇතිව අපි ඉගෙන ගන්න එක. හොඳද? මොකද අපි ශ්‍රාවකයෝ ගොඩක් අය හිතන් ඉන්නවා නම් භාවනාවක් කිරීම තුළම සම්පූර්ණ අවබෝධයක් කරා යාවි කියන එක ඒක වෙන්නේ නැති එකක්. හොඳි. එතකොට අපිට අවශ්‍ය දැනුම, අවශ්‍ය දහම් දැනුම අවබෝධය තිබුණොත් ඒකට කියනවා ආයුධ ගබඩාව කියලා. තිබුණොත් අපේ ගමන වේගවත් වෙනවා. දැන් මම පොඩි දෙයක් කියන්න. ලෝකේ යම් දෙයක් ඉගෙන ගද්දී අපිට මේ ලෝකයේ තියෙන දේ තනියෙන්ම අධ්‍යයනය කරලා ඉගෙන ගන්න ගියොත් කෙනෙකුට සාමාන්‍ය බාහිර විෂයක් අපි හිතමුකෝ මේ වෛද්‍ය විද්‍යාවට අයිති දෙයක් කියන්නකෝ. එහෙමයි ස්වාමීන්. ඒ විෂයක් කියලා කියන්නකෝ. එයා තනියෙන් ඉගෙන ගන්න ගියොත් අවුරුදු 200ක් 300ක් 400ක් 500ක් විතර යනවා. ඒතකොට මේ අවුරුදු 10 ගානක් කාලය තුල විවිධ විද්වතුන් අධ්‍යයනය කරලා පරීක්ෂණය කරලා තහවුරු කරලා දැනගත්ත කරගත්ත බොහෝ විෂයපතයන් තියෙනවා. ඒතර අපි කරන්න ඕන දෙයක් තමයි ඒ දැනුම ලබා ගන්න ඒ පිළිබඳව ඉන්න විශේෂඥයෝ ඉන්න. අපි කියන්නේ ආචාර්ය මහාචාර්යවරුත් ඉන්නවා. ඒතර ඒගොල්ලන්ව අපි අධ්‍යයනය කරද්දි එයාලා ඒගෙන විස්තර කියන පොතක් පතක් කියවද්දි අවුරුදු 200ක් 300ක් ගිහිල්ලා ඉගෙන ගන්න තියෙනදී අපිට සමහරවිට පැය භාගෙන් ඉගෙන ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීන්. පැය දෙකකින් ඉගෙන ගන්න පුළුවන්. තේරුණේද කියලා දෙනක? එතකොට අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් අපි ඇවිල්ලා මේ සත්වයෝනි නේද? අපි යම් මිනිස්සු. එතකොට මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කියන එක අපි ගද්දිත් මතක තියාගන්න ආවට ගියාවට ගන්න එපා. ඒතර දෘෂ්ටි විවිධ මතවලට විවිධ පුද්ගලයන්ට අපි ගොදුරක්. අපි මේ දහමක් ඉගෙන ගද්දි මනාකොට අධ්‍යයනය කරමින් හොඳට බුද්ධ දේශනාවත් එක්ක ගලපා ගමින් ඉගෙන ගත යුතු දෙයක්. එහෙමයි ස්වාමීනි. තේරුණේද කියලා දෙන. එතකොට මේ හොඳට බුද්ධ දේශනා බොහොමයක් එක්ක හරි දේ විදිහට මේ භාවනා ක්‍රම තේරුම් අරගෙන අපි කරගත්තොත් අපිට ලොකු වටිනාකමක් උපද්දව ගන්න පුළුවන්කම තියෙනවා. දැන් එතකොට දැන් අපි වේදනානුපස්සනාව ගැන ඉගෙන ගන්න තියෙන්නේ. නමුත් මම මේකෙදි චූටි කාරණා ටිකක් මුලින් කියන්න. එකක් තමයි
සාමාන්‍යයෙන් සමහර අය ඇවිල්ලා අපෙන් අහන දෙයක් තමයි ස්වාමින් වහන්සේ මේ වේදනාව ගැන කියද්දි වේදනාව දුකක් කියලා කියනවා. ඉතින් ස්වාමින් වහන්සේ එතකොට සැප වේදනාවක් කියන එක දුකක් කියයි. එහෙමයි සර්. මොකක්ද ඒක ඇත්තේ දුක කියලා අහනවා. ඒතකොට විවිධ සමහර ලාවල් වලට සමහර පූජකවරු විවිධ අය තර්කයක් විදිහට ඕක ඉදිරිපත් කරනවා. හොඳේ මේ විඳීම දුකක් කියලා දකින්න නම් අහන ප්‍රශ්නේ තමයි එතකොට අපිට සැප විඳීම ඇති වෙනවනේ. එහෙමයි. ඉතින් ඒක සතුටක් නැති කරන්නේ. ඒක ඇති දුක මොකද්ද? දැන් එතකොට යම් කෙනෙක් ওই විදිහට අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කළොත් තර්කයක් කළොත් අර දහම් දැනුමක් නැති පුද්ගලයා අතරමං වෙනවා. ඇත්ත තමයි කියලා හිතනවා. ඇත්ත තමයි කියලා හිතනවා. ඊට පස්සේ ඒකට නිවැරදි උත්තරයක් එයාට දෙන්න බෑ. මොකද එයා වේදනාවන් ගැන පරිපූර්ණ විදිහට අවබෝධ කරපු කෙනෙක් නෙවෙයිනේ. ඒ අහපු ප්‍රශ්නෙට උත්තර දී ගන්න බැරි වෙනවා. එහෙම නැත්නම් එයා මොකද වෙන්නේ? එයා තර්ක කරලා ඉදිරිපත් කරන මතයකට ගොදුරු වෙලා යන්න පුළුවන්. නමුත් අපි තේරුම් ගන්න ඕනේ විඳීම ගැන අපි ඉස්සරහට ඉගෙන ගන්නවා දියබ බුලක් වගේ. සැප විඳීමක තියෙන දුක තමයි. ඒක වෙනස් වෙලා යෑම. අපිට ඉපදිච්ච යම් සැපසහගත විඳීම් සදාකාලික උන්නේ නැහැ. ඉතාම ස්වල්ප වේලාවකින් ඒක නැති වෙලා ගියා. ඊයේ ඇති වෙච්ච සැප විඳීම් කොච්චර තිබුණද? අද වෙද්දි ඒ ඔක්කොම අතීතයට ගිහිලා වෙනස් වෙලා ගියා. එතන විඳීමක් තුළ තියෙන ලක්ෂණයක් මේක. මෙන්න මේ ස්වરૂපයේ තේරුම් ගද්දි තමයි ඒවයි අනිත්‍යතාව වෙනස් වී යාම අනාත්ම ස්වરૂපයේ බලවත් ප්‍රකට වෙන්නේ. හොඳේ ඒක නිසා මම හිතනවා පෞද්ගලිකව මේ අපි මේව හොඳට ඉගෙන ගන්න. මෙහෙමයි ස්වාමී. එතකොට මේ වේදනානුපස්සනාව ගැන අපි ඉගෙන ගද්දී මේකේ තියෙනවා දැන් මුලින් යම් හඳුන්වා දීමක් මේ භාවනාවේ තියෙනවා. ඊට පස්සේ වේදනාව සම්බන්ධව බෙදා දක්වමින් ආමිස සාමිස විදිහට ඒ වේදනාවන් බෙදා වෙන් කරලා විස්තර කරන කොටසකුත් තියෙනවා. එහෙමයි ස්වාමීනි. අපි මේ වේදනානුපස්සනා භාවනාව කොටස් කීපයකට අපි ඉගෙන ගමු. හොඳේ. ඒතර මුලින්ම කියා දෙන එකක් තමයි කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. බුදුරජාන් වහන්සේ විමසා හිටිනවා මේ භාවනාව කියා දෙද්දී කොහොමද පින්වත් මහණෙනි මේ භික්ෂුවක් ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න කැමති භික්ෂුවක් මේ සැප දුක් උපේක්ෂා වේදනා පිළිබඳව තීරුම් ගන්න වටහා ගන්න අවබෝධ කරගන්න ඒ ක්‍රියාවලීන් තීරුම් ගන්නට වෙහසෙන යම් භික්ෂුවක් වේද වේදනාසු වේදනානුපස්සී විරති කොහොමද මේ වේදනාවන් කෙරෙහි ඒ වේදනාවන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරන්නේ. එහෙමයි ස්වාමී. එතකොට දැන් මේ කාරණේ බුදුරයන් වහන්සේ මාතෘකාවක් විදිහට පෙන්වා දෙමින් කියා දෙනවා මෙහිම. දැන් මේ භික්ෂුව මෙන්න මෙහි විදිහට හොඳට සිහිනුවන පවත්වනවා. එකක් තමයි කියනවා ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදියමානු සුඛං වේදනං වේදයාමි इति පජානාති. එයා සැප විඳීමක් එයාගේ ජීවිතයේ ඇති වෙද්දී මේ සැප වේදනාවක් කියලා හොඳට දැනගෙන සිහිනුවණින් වාසය කරනවා. එහෙමයි ස්වාමී. ඒ වගේම තමයි ඊට පස්සේ කියා දෙනවා දුක්ඛං වා වේදනං වේදියමානු දුක්ඛං වේදනං වේදයාමි इति පජානාති. එයාගේ ජීවිතයේ දුක් විඳීමක් ඇති වෙද්දී මෙන්න දුක් විඳීමක් හටගත්ත ඒ වේදනාව පවතිනවා කියන සිහිනුවණ පවත්වනවා. හොඳට දැනගෙන වාසය කරනවා. ඒ වගේම තමයි ඊට පස්සේ කියා දෙනවා අදුක්ඛම සුඛං වා වේදනං වේදියමානු අදුක්ඛම සුඛං වේදනං වේදයාමි इति පජානාති. අදුක්ඛම සුඛං කියලා කියන්නේ දුකක් නොවන සැපත් නොවන වේදනාව. එහෙමයි ස්වාමී. එතකොට දුකටත් සැපටත් අයිති නැත්තම් ඒ අතර දෙයක් නෙමෙයි. ඒකට කියන උපේක්ෂා. එහෙමයි. එතකොට මේ උපේක්ෂා වේදනාවක් ඇති වෙද්දි මේ උපේක්ෂා වේදනාවක් Tamanට ඉපදුනා කියලා එයා මනස සිහිනුවණින් යුක්තව දැනගෙන වාසය කරනවා. අපි හිතක උපදින වේදනාව හොම උපදිද්දි අපි කවදද ඒව ගැන හොම හොඳ සිහිනුවණින් හිටි නේද? ඒතර මනුෂ්‍ය సంతානයක උපදින මේ ක්‍රියාවලීන් ගැන අධ්‍යයනය කරන අවබෝධ කරගන්න අපූරු ක්‍රමවේදයක් මේ තියෙන. එහෙමයි. ස්වාමීන් වහන්සේ ස්වභාවයෙන්ම
අප්‍රසිද්ධ වෙන්නේම වේදනාවට මේ යටත් වෙන එක අපි සැපයට ඇලිලා යන. ඔව්. ගොදුරක් බවට පත් වෙන එක නේද සිසිරුපා. එහෙමයි. ඔව්. ස්වාමී මේ නොයසු විරු මේ ධර්මයේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපට කියලා දෙන මේ පරයය අපිට මේ පළමු කොට මෙහෙම අහන්න ලැබෙනකොට ඒ උදෙසාම අපිට මේ හිත පහදවා ගන්න තියෙන අවස්ථාව ස්වාමිනේ කතරම. ඔව්. එතකොට මේ කියන්නේ නුවණ තියෙන දෙයක් තමන්ගේ ජීවිතයට ලං කරගන්න කැමති කෙනෙකුට. එහෙමයි ස්වාමී. බුද්ධිමත් මිනිසෙකුට ජීවිතය ගැන අපූර්ව රටාවකට අවබෝධ කරගන්න කැමති කෙනෙකුට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අමෘතයක්. එහෙමයි. නේද? එහෙසම්. ඒකෝට අපි ලෝකේ ඉන්න මිනිස්සු ලාමක දේ තෝරන. සමහර මිනිස්සු ඉන්න ලෝකේ ශ්‍රේෂ්ඨ දෙයක් අර්ථවත් දෙයක් නුවණට ගෝචර දේවල් හොයන අය. ඒතර ඒගොල්ලන්ට තමන්ගේ ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයකට පත් කරගන්න පුළුවන්කම තියෙනවා නේද? එහෙමයි සර්. දැන් එතකොට දැන් මේ මෙතනදී අපිට පේන දෙයක් තමයි ප්‍රධාන වශයෙන් කියා දුන්න සැප වේදනාව, ඊට පස්සේ දුක් වේදනාව, ඊට පස්සේ උපේක්ෂා වේදනාව. දැන් එහෙමනම් මෙන්න මේ ත්‍රිත්වය තමයි ප්‍රධාන. අපිට ඇති වෙනවා නම් ඇති වෙන්න පුළුවන් මේ වේදනා ත්‍රිත්වයයි. මොකක්ද මේ වේදනා ත්‍රිත්වය? එකක් සැප විඳීම, ඊළඟ දුක් විඳීම, ඊළඟ උපේක්ෂා. එහෙමයි ස්වාමී. ඒතර මේ ගැන ඉගෙන ගද්දී තව එකක් අපි දැනගන්න ඕනේ ඔබ අප. සැප වේදනාව ඇති වෙන වෙලාවට දුක් වේදනාවත් උපේක්ෂා වේදනාවත් හටගන්නේ. මේ වේදනා තුනම එකට හටගන්නේ නැහැ කියන එකයි මේ මතක තියාගන්න. ඊළඟ එක තමයි දුක් වේදනාවක් උපදින වෙලාවට සැප විඳීමත් උපේක්ෂා විඳීමත් එතන නැහැ. එහෙමයි. අපිට උපේක්ෂා වේදනාව දැනෙන වෙලාවට එතන සැප විඳීමත් දුක් විඳීමත් හටගන්නේ. නමුත් කෙනෙකුට මේවා නිකන් එක පිට හටගන්න වගේ දැනෙන්න පුළුවන් මේවා වේගවත්ව සිද්ධ වෙන නිසා. ඉතින් අපිට මේවා මම ඒකයි කිව්වේ මේක ගොඩාක් අපි ඉගෙන ගත යුතු දෙයක්. එතකොට ඔබ කල්පනා කරලා බලන්න මේ කාරණේ. ඒ තමයි බුදුරජාන් වහන්සේ වදාලා මේ වේදනාවන් ගැන කියා දෙදි මම මේ චුට්ට චුට්ට මේක විස්තර කරන්නේ. එහෙමයි ස්වාමී. එක්තරා තැනක කියා දෙනවා අහසේ එක වෙලාවක උතුරේ ඉඳන් දකුණට හුලඟම ආවා. තවත් වෙලාවක දකුණේ ඉඳන් උතුරට හුලඟම ආවා. තවත් වෙලාවක නැගෙනහිර ඉඳන් බටහිරට හුලඟම ආවා. තවත් වෙලාවක බටහිර ඉඳන් නැගෙනහිරටත් සුලංහමන උඩු අතටත් යටි අතටත් සුලංහමන සමහල්ලාවට සීතල විදිහටත් සුළඟ හමාගෙන ඉන වෙහි කාලවල එහෙම. එහෙමයි සර්. සමහල් වෙලාවට මේ කාලේ නම් රස්නෙට නේද? එහෙමයි. උණුසුම් විදිහටත් සුළඟ හමාගෙන ඉන. ඒතර මේ සුළඟ විවිධාකාර ස්වරූපින් හමාගෙන ඉන එක එක දිශාවල් වලට. ඒතර මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ මොකක්ද? අපේ ජීවිතයේ විටක සැප විඳීම උපදින, තවත් විටක දුක් විඳීම, තවත් විටක උපේක්ෂාවයි. එතකොට අද දවසේ මේ පැය ගාන තුල කොච්චර අපිට වේදනාව උපදිනවද? පැයක් අතරින්, පැය භාගයක් තුල, පැය භාගයක් අතරින්, පැය කාලක් තුල, පැය කාලක් අතරින් විනාඩි 5කට කොච්චර වෙනස්කම්ද? එහෙමයි ස්වාමී. මේ අපි අහගෙන ඉන්න විනාඩිය තුල කොච්චර දේවල් ඇති වෙන්න පුළුවන්. එහෙමයි. ඒකනේ වේදනාව දියබුබුලක් වගේ දකින්නේ. එතකොට එහෙමනම් විවිධාකාර වේදනා ඇති වෙනවා. අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ කාරණේ. ඒතර මේක අපිට ඕන ආකාරයට පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. අනාත්ම ක්‍රියාවලියක් තියෙනවා. ඒ ඇයි අනාත්ම කියලා අපි දැනගන්න ඕනේ මේ භාවනාව කරද්දී. ඊළඟ කාරණේ තමයි තවත් එක දෙයක් අපි තේරුම් ගන්න ඕනේ මේ වේදනා ගැන දැනගද්දී. අපි ඇහෙන් මොන හරි දැක්කත් ඇති වෙන්නේ වේදනාවක්. එහෙමයි සර්. ඒ කියන්නේ සැපහු දුක්ඛ උපේක්ෂා වේදනාව. දැන් වේදනාව කිව්වහම හිත රිදෙනේවා තමයි වේදනාව කියන අර්ථයට ගොඩක් අය ගන්නේ. ඔව් ස්වාමීනි දැන්. ඊට වඩා පුළුල් අර්ථයක් තමයි බුදුරයන් වහන්සේ පෙන්වා දෙන්නේ වේදනාව කිව්වහම සැප දුක උපේක්ෂා කියන මේ ත්‍රිත්වයත් එක්ක ගැනමයි විස්තර කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර අපි කණින් ශබ්දයක් අහනවා කියන්නකෝ. අපිට උපදින වේදනාව. සින්දුවක් අහද්දි දැන් මේ කටහඬ අපි කියමුකෝ මේ බණ ටික අහගෙන ඉද්දි එහෙමයි. කුරුල්ලෙක් කෑ ගහන සද්දයක් ඇහුණත්, ළමෙක් අඬන දොඩන සද්දයක් ඇහුණත් අපිට ඇති වෙන දෙයක් තමයි විඳීමක් ඇති වෙන.
හොඳයි. එතකොට ඒ විඳීම සැප හෝ දුක් හෝ උපේක්ෂා විඳීම. එහෙනම් අපි ශබ්දයක් අහද්දිත් විඳීමක් ඇති වෙන්නේ. ඇහින් රූපයක් දකිද්දිත් විඳීමක් ඇති වෙන්නේ. නාහින් ගඳ සුවඳක් ගද්දිත් විඳීමක් ඇති වෙන්නේ. සැප හෝ දුක් හෝ උපේක්ෂා විඳීමක් ඇති වෙන්නේ. දිවෙන් රසක් ගද්දි ඒත් ඇති වෙන්නේ විඳීම. සැප හෝ දුක් හෝ උපේක්ෂා විඳීමක් ඇති වෙන්නේ. කයෙන් පහසක් ගද්දි ඒත් ඇති වෙන්නේ සැප හෝ දුක් හෝ උපේක්ෂා විඳීමක්. එහෙමයි. මනසින් අරමුණක් අරගෙන ඒ අරමුණ මෙනෙහි කරද්දි අපිට උපදින සැප හෝ දුක් හෝ උපේක්ෂා විඳීමක්. අපි පොතක් කියෙව්වත් ඇති වෙන්නේ සැප දුක් උපේක්ෂා විඳීමක්. අපි අතක් පයක් නැමුවත් අපිට ඇති වෙන්නේ සැප දුක් උපේක්ෂා විඳීමක්. පත්තෑයෙක් කෑවත් ඇති වෙන්නේ සැප දුක් උපේක්ෂා විඳීමක්. එහෙමයි සර්. ඊට පස්සේ අපි දේශපාලන මතයක් ගත්තත් ඇති වෙන්නේ ඒ ඔස්සේ සැප හෝ දුක් උපේක්ෂා විඳීමක්. හොඳයි. කොළ කෙනාට කොළ කෙනෙක් කතා කරද්දී සැප විඳීමක් වෙන්න පුළුවන්. එහෙමයි සර්. හැබැයි කොළ කෙනාට රතු කෙනාගේ අදහසක් ආවොත් දුක් විඳීමක්. රතු කෙනාට කොළ නිල් වල අදහසක් ආවොත් එයාටත් ඒක දුකක්. එහෙමයි සර්. එයා ඒ රතු පාට කෙනෙක් රතු පාට කෙනෙකුගේ අදහසක් ආවොත් සැප විඳීමක්. එහෙමයි. ඒතර එයා ඒ විරුද්ධ මත ගත්ත අයට වෛර කරනවා. තමන්ගේ මතේ ගත්ත අයට ප්‍රියමනාප වෙනවා. තේරුණේද? එතකොට මේවා මේ විදිහට බෙදී වෙන් වෙලා යන්නේ ඇයි? මේ විඳීමත් එක්කමයි. එතකොට මේ විඳීම අවබෝධ කරපු කෙනාට ලෝකේ ඒ විදිහේ බෙදා දැක්වීම වලට යන්නේ නැහැ. තේරුණේද කියලා? වාද විවාද වලට යන්නේ. ඊට පස්සේ අපි මොනවා හරි දෘෂ්ටියක් ගත්තත් ලෝකේ තියෙන ආගමික මතයක් ගත්තත්, निराගමික මතයක් ගත්තත්, යම් මොන හරි දෙයක් ගත්තත් එතන තියෙන මොකද්ද? විඳීමක්මයි තියෙන්නේ. ස්වාමීනි, මේ සත්‍ය හොයලා පාදලා ගන්නවට වැඩිය අපි මේ විඳීම ඔස්සේ පැටලලා යන ස්වභාවය ස්වરૂපයක් තියෙන. එතකොට අපි මේ විඳීම කියන එක નિවරදිව අවබෝධ කරගත්තොත් මේ මනුෂ්‍ය సంతානි විවිධ ක්‍රියාවලි අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන. එහෙමයි. දැන් එතකොට මම මේ දැන් මේකේ ලොකු ගැඹුරකට යන්නේ නැතුව මේ මුලින් මම මේ කාරණා ටික කියා දෙන්නේ. එහෙමයි. එතකොට මේ මෙතනින් පටන් ගන්න ඕන නිසා. එතකොට අපි මේ ඉගෙනීම තුල දැන් මේ කියා දීපු දේ තුල දැන් ඔබට පේනවා ඇති අපිට මේ සැප විඳීමක් හෝ දුක් විඳීමක් හෝ උපේක්ෂා විඳීමක් කියන මේ වේදනා තමයි මේ ආයතන වල උපදිනව නම් උපදී. ආයතන කියන්නේ ඇස, කන, නාහි, දිව, කය, හිත. එහෙමයි සර්. ඇස, කන, නාහි, දිව, කය, මනස, මේ කය, මනස, එහෙම නැත්නම් හිත. එහෙමයි. මේ ආයතන හය. ඒතර මේවා ඇති වෙන්නේ කොහොමද කියලා අපි විස්තර ඇතිව ඉගෙන ගන්නවා. හොඳයි. එතකොට අපිට ලොකු දෙයක් ඉගෙන ගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් තැනක ඒ තමයි මේ මිනිස්සු කියනවලු මහා මුහුදේ පාතාලයක් තියෙනවා කියලා. හොඳයි. දැන් ලෝකාන්තික කියන්නේ පාතාලයක්නේ. අපි ගිහිල්ලා බොහොම ඈත ඉඳන්නේ අවදානින් බලන්නේ, ඉබිල වගේනේ බලන්නේ. විශාල පාතාලයක් ලෝකාන්තික කියන්නේ. එතකොට මේ වගේ මෙන්න මේ වගේ පාතාලයක් තියෙනවා කියනලු මුහුදේ. එතකොට ඒ කාලේ මිනිස්සු අතර තිබුණ මතයක්. මහා සාගරේ මේ වගේ විශාල ගැඹුරු ආගාධ පාතාල තියෙනවායි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක දික් කියා හිටියේ ওই මිනිස්සු සමහරට ඕක නොදකපු නොදුටු දෙයක් ওই කියන්නේ පාතාලි පාතාලි කියලා. ඒ කියන්නේ සාගරයේ මේ වගේ පාතාල තියෙන්න පුළුවන්. එහෙමයි සර්. එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ඕකට නිමි පාතාලි කියන්නේ. හොඳයි. පාතාලය කියලා කියන්නේ මොකක්ද? එතරම් බුදුරජාණන්ස් පෙන්වා දෙන්නේ මේ වේදනාව ගැන. ඒක ලස්සන කාරණයක් කියලා දෙනවා. ඒ තමයි කියලා කියනවා මේ දැන් වේදනාව ගැන දන්නේ නැති කෙනා. ඊට මේ පාතාලේ පිහිටා ඉන්න බෑ කියලා. හොඳ යා පාතාලේට මේ පාතාලේට වැටෙනවා. කෙලවරක් නැති පාතාලයකට වැටෙනවා කියලා. ඒකෙන් කියන්නේ මොකක්ද? දැන් අපි හිතමුකෝ අපිට කායිකව ඇති වෙන වේදනාවක් තියෙනවා. සමහර අය හොඳට ඇවිදලා කරලා වැඩ කටයුතු කරපු මිනිස්සුන්ට සිද්ධ වෙනවා යම් රෝගාබාධ ඇති වෙලා රෝද පුටුවට එක්තැන් වෙන්න. දුවල පැනලා කටයුතු කරපු සමහර ටිකක් චණ්ඩි වගේ ගමේ ගෙදර ගෙදරද හිටපු රජා වගේ හිටපු මිනිස්සයා රෝගාබාධ වෙලා එක්ක ශරීරයේ එක් කොටසක් අංශ භාගය හැදිලා ඇඳට වැටෙන තැන් තියෙනවා. එහෙමයි. ඊට පස්සේ අනිත් අයගේ උපකාරයක් ඇතිව කැසිකිලි වැසිකිලියන්ට උමනාවෙන අය ඉන්නවා ලෙඩ රෝගවලටපත් වෙනවා.
ඒ වගේම තමයි හොඳට හිටපු මිනිස්සුන්ට එකපාර පිළිකා කියලා කියනවා. හොඳට හිටපු මිනිස්සුන්ට එකපාර ඔබට දිය වැඩියාව කියනවා. ප්‍රෙෂර් එක කියනවා. එහෙම නැත්නම් අක්මාවේ ඇති රෝගාබාධ, හදවතේ ඇති රෝගාබාධ කියලා. එහෙම නැත්නම් මේ වගේ දේවල් එයාට දැනගන්න ලැබෙනවා. එහෙම නැත්නම් කායිකව ස්නායු පද්ධති වල වෙන්න පුළුවන්, මොන හරි වෙන්න පුළුවන්, කොඳු වැට පෙළක වෙන්න පුළුවන්, දරා ගන්න බැරි රෝගා පීඩා වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒතත් දැන් මෙයාට කායිකව මෙහෙම රෝගයක් ඇති වුණා කියන්නේ වේදනාවක් ඒක. එහෙමයි ස්වාමී. ඒක දුක් වේදනාවක් නේකින් උපද්දවන්නේ. ඒතර එයා කායිකව මේ මාරාන්තික දුක් වේදනාව ලබද්දී මොකද වෙන්නේ? එයාට පිහිටා ඉන්න බැරි වෙනවා මානසිකව. අන්න එතකොට එයා පාතාලයකට වැටෙනවා. එහෙමයි. ඇයි මට මෙහෙම වුනේ? හාමුදුරනේ මේකට විසඳුමක් නැද්ද? මේකට මොකද්ද කරන්න ඕනේ? හොඳයි. ඊට පස්සේ සමහර අය ඉන්නවා භීතියටපත් වෙනවා. මම මැරෙයිද? හොඳයි. ඊට පස්සේ එයාට ඒ වගේ සමහර අය ඉන්නවා මානසික වැද වැටෙන විවිධ පැතිවලට. එතකොට බුදුරජාණන් කියන අන්න පාතාලයට වැටුණා. එහෙමයි. දැන් කායිකව ඇති වෙන වේදනාව මනසට බලපාලා එයා මානසිකව වැටෙනවා නොපෙනෙන පාතාලයකට. ඒතර බුදුරජාන් වහන්සේ ඒකයි මේ වේදනාව පාතාලයක් කියලා කියන්නේ. හොඳයි, එතකොට මේ වේදනාව අවබෝධ කරපු ශ්‍රාවකයා මේ පාතාලේ පිහිටා ඉන්නවා. දැන් පාතාලික පිහිටන්න අමාරුයි. හැබැයි මේ වේදනාව ගැන අවබෝධ කරපු ශ්‍රාවකයා මේ පාතාලට වැටින්නේ. එයාට මාරාන්තික කායික වේදන ඇති වෙනවා. එයා දන්නවා කය කියලා කියන්නේ ඒ වගේ තත්වයන්ට පත් වෙන්න පුළුවන් එකක්. ඒක නිසා කායික හයිය ආදී දේවල් මුල් කරගෙන එයාගේ තරුණ කාලවල වල යමක් කරන්න පුළුවන් කාලවල වල උඩඟු පුද්ගලයෙක් වෙන්න යන්නේ. තේරුණ නේද කියලා දෙනක. එතකොට ඒ ශ්‍රාවකයා මේ සැප දුක් උපේක්ෂා විඳීම අවබෝධ කළොත් එයා මෙන්න මේ කියන භයානක පාතාලයට වැටින්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමී. ඒකනේ බුදුරජාන් වහන්සේගේ සිත් අකම්පිත. ඒ රහතන් වහන්සේගේ සිත් අකම්පිත. එතන මේ වේදනාවන් ගැන නොදන්නා මේ ලෝකේ පූජකවරු වෙන්න පුළා විවිධ ආගම් වල පවා මෙයාලා අනිවාර්යෙන් මේ පාතාලට වැටෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට කොච්චර ඔය ලෝකේ මිනිස්සු හිටියත් විවිධ මත, ආගමික මත නැති වෙන්න පුළුවන්, විවිධ ආගමික මතක ඉන්න පුළුවන්, සමහර අය ඕසෝලව, චේගුවේර්ලව, එහෙම නැත්නම් කාල් මාක්ස් ලව අදහගෙන ඒගොල්ලෝ මුනිවරු කියන් ඉන්නව වෙන්න පුළුවන්. එහෙමයි. ඒගොල්ලොත් එක්තරා පාතාලයකට වැටිලා ඉන්නේ. තේරුණේද? එතකොට ඒ දේවල් එක්ක හැලි හැපි හැපි හැල හැපි හැපි මේ මතයට කවුරු හරි කෑ ගහ දේවට විරෝධය පප හැල හැපි හැපි ඉන්න මිනිස්සු. ඒගොල්ලොත් එක්තරා පාතාලයකට වැටිලා ඉන්නේ. එතකොට මේ පාතාලයට වැටුණා කියන කී ලක්ෂණේ තමයි කෑමෝර දෙවි බිරිහන් දීම. එතර මේ ඔක්කොම මේ පාතාලේට වැටෙන අය. ඒ අයත් කායිකව යමක් ඉපදුනොත් ලොකු දුකකටපත් වෙනවා. මානසිකවත් බින්දුවටම වැටෙනවා. නේද? සමහර අය හිතන් ඉන්නවා වෙන්න පුළුවන් මම මැරෙද්දි නිකන් මූණ දෙල් ගෙඩිය කරන් මැරෙන්න නෙමෙයි ඉන්නේ. මම මෙන්න මේ විදිහටයි hina වෙලා මැරෙන්න ඉන්නේ මෙහෙමයි කියලා ඒ බොරු කයිවාරු. එහෙමයි ස්වාමී. එකතැන කක්ක දාගෙන මල මූත්‍රාත් පහ කරගෙන කාගේවත් පිහිටක් උපකාරයක් නැතුව මුකුත් කරගන්න බැරුව වැටිච්ච දාට එයත් ඒ පාතාලට වැටෙනවා. හොඳයි. එතකොට ඒ පාතාලේ අපිටත් ඇයිති. භික්ෂුන්ට වෙච්ච. එහෙනම් ඒ භික්ෂුවත් මේක තේරුම් ගන්න ඕනේ. මහා පාරවල හන්දි ගාන කෑ ගහන හාමුදුරුවෝ ඉන්න. ඔය ඔක්කොම ඔය පාතාලට ගුදුරක්. එහෙමයි ස්වාමී. අපි හැම කෙනෙම. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ පිහිට කරගන්න. හැමදාම ලෝකේ අරුබුද හැල හැප්පිලි තිබුණා. භික්ෂුවට තියෙන්නේ ඒවත් එක හැප්පෙන්න නෙවෙයි. ශ්‍රමණයා කියන කෙනා මේ ඔක්කොම අත්හැරලා ආවනම් එයා වෙහෙසෙන්න ඕනි. මේවයි ක්‍රියාවලිය තේරුම් ගන්න. තේරුණා නේද කියලා. එතකොට දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා පෘථග්ජන කෙනාට පාතාලෙ පිහිටා ඉන්න බෑ, පාතාලට වැටෙනවා කියන කාරණේ දැන් ඔන්න අපි පොඩ්ඩක් ඉගෙන ගන්න. ඊළඟ කාරණේ තමයි අපි දැනගන්න ඕනේ සිසිරුපාසක දැන් අපිට ඇති වෙනෝනේ සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා විඳීම කියලා. එහෙමයි ස්වාමී. මේ සැප විඳීම තුල තියෙන්නේ රාගේ අනුසය කියලා. දුක් විඳීම තුල තියෙන්නේ පටිගේ අනුසයයි කියලා.
උපේක්ෂා මිදීම තුළ තියෙන්නේ අවිද්‍යා අනුසයයි කියලා කියන්නේ. එහෙමයි. එතකොට මේක ලස්සන කාරණාවක් අපේ මනස ගැන කියන්නේ. දැන් ඔයාලා අහලා ඇති සමහර අය ඉන්න මානසික ව යාලව හඳුන්වා දෙන්නේ දැන් මානසික යම් දුර්වලතාවයක්. වෛද්‍යවරු ගාවට යන්නේ අර සමහර අය ඉන්න ඕවතින් කියන්නේ. එහෙමයි සර්. කියන්නේ සීමාව ඉක්මවා එක පැත්තකට ධාවනය කරන. ඒ කියන්නේ ගලාගෙන යන. එයාට සතුට ඇති වෙන දෙයක් ආවොත් ඒකත් එක්ක එක පැත්තකට ගලාගෙන යන. එයාට දුකක් ආවොත් කඩා වැටීම කියන එකේ අන්තිටම යනවා. හොඳයි. ඒ අතරමැදදීදී උපේක්ෂාව කියන දේදීත් එයාගේ යම් පැත්තකට ගලාගෙන යනවා. එන අපිට පේනවා මේ සැප විඳීම කියන කාරණාව ඇදගෙන යන ඈත. දුක් විඳීමක් ඇති වුණාම මනස තව පැත්තකට සිතිවිලි ගලාගෙන යන විදිය. උපේක්ෂා විඳීමක් ඇති වුණාම ගලාගෙන යන. ඉතින් මිනිස්සු ගොඩාක් මේවට මානසික ප්‍රතිකාර ලබනවා. සමහර ඒවාට එහෙම ප්‍රතිකාර අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ කාලෙත් සමහර කෙනෙකුට දුන්නා මේ යම් ප්‍රතිකාර ලබා දීම් කරගත්තා ඉඳලා තියෙනවා. එහෙමයි ස්වාමී. එතකොට අපිට මේ වේදනාවන් ගැන නිවැරදිව තේරුම් ගන්න නිර්වුල් මනසක් කියන එක හරීම වැදගත් එකක්. එතකොට නිර්වුල් මනසක් නැති කෙනෙකුට පවා ඒ අර්බුදයෙන් ගැලවිලා ටික ටික හරිතැනකට එන්නත් මේව ඉගෙන ගන්න කරගන්න එක හරි වැදගත්. තේරුණේද කියදෙනේ. එතකොට දැන් අපි හිතමුකෝ දැන් මුලින්ම කියා දෙන්නම්කෝ මේක දැන් එකක් තමයි සැප විඳීමක් කියන එක ඇති වුණොත් ඒකේ තියෙන රාගය අනුසයයි කියලා. රාගය කියලා කියන්නේ ඇලීම කියන එක. අපිට සැප විඳීමක් ඇති වුණොත් අපි ඒකට ඇලෙන්නේ නැද්ද? ඇලෙනවා. එහෙමයි ස්වාමීනි. තේරුණේද කියා දෙන්නේ. දැන් අපි හිතමුකෝ මෙහෙම කොයි කෙනෙකුටවත් ගෙදර දොරකදී අම්මලා හදලා දීපු කෑම බීමනේ බොහොම පුංචි කාලේ කාපු බීපුවා බොහොම ප්‍රියමනාපයි. අපි පුංචි කාලේ අම්මා හදලා දීපු මොනවා හරි කෑමක් නැද්ද අදට අපි ප්‍රියතම කෑම වෙනවා. එහෙමයි සහෝ. එක වෑංජනයක් වෙන්න පුළුවන්. රස කැවිල්ලක් වෙන්න පුළුවන්. මොකක් හරි ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඔබම කියන්න බලන්න අපි මේ දිව මතින් ඒ ආහාරේ මුලින්ම තියලා පළවෙනි අත්දැකීම ලැබපු දවස ඇති. එදා අපිට ඒ ආහාරය ගැන ලොල් බවක් ඇති වුණාද? ඒක ඇති වුණේ දුකක් නෙමෙයිනේ සැප විඳීමන්නේ. එහෙමයි. ඒ වුණ අපිට සැපක් ඒකින් ඒ ආහාරෙ ගද්දි අපිට ඇති වුණා. එදා අපි මේ වෑංජනෙත් එක හදලා දෙනවනම් බත් වැඩිපුර කන්න. අනුභව කරනවා. එහෙමයි. ඒතකොට එහෙමනම් අපිට ඇති වුණා මුලින්ම දිවේ කැම තියෙද්දි ඒක දැකලා රස මිදිද්දි මුලින්ම අපිට ඇති වුණා ඒ ගැන විඳීම. එහෙනම් බාන්න ඒ සැප විඳීමක් ඇති වුණාද? රාගය අනුසයයි තියෙන කිවනේ. එහෙමයි ස්වාමී. හොඳ එන්න එතකොට තමයි ඇලීම ඇති වුණේ. එහෙනම් තෘෂ්ණාව ඇති වුණා ඒකට. ඒ ඇති වුණ දා ඉඳන් අපි ඒක කීවතාවක් අද වෙනකන් හදා කාලා තියෙනවා. එහෙමයි. සමහර වෙලාවට ගෙවල් දොරවල් වල නිතර තාත්තලා අම්මට කියන්නේ මේ අර ටිකක් මේ මොනවද අර වෑංජනේවත් තිබ්බනම් මේක පොඩ්ඩක් ගැළපිලා යනවා. එහෙමයි සර්. අම්මා කෑ ගහනවා තාමුසෙට හැමදාම මේ වෑංජනේ ගානෝ. ඒතකොට අනිත් උන්දලත් කන්න ඕනේ ඕකමද කියලා. සෝනි තාත්තලා කියන තව දෙයක් තියෙනවා මේ අපේ අම්මා ඉන්නකොට නම් ඔය ව්‍යංජනේ පුදුම රහකට හදනවා කියනවා. ඒතකොට එහෙම කියනවා. ඒතකොට ඉඳලා හිටලා මේ මොකද කරන්නේ අම්මත් අම්මා කැමති එක හදනවා. එහෙමයි ස්වාමී. එතකොට තාත්තයි ළමයි ටිකයි සම්පූර්ණ විරුද්ධත්වයේ දක්වනවා. එහෙමයි. මේවමනේ හදන්නේ හැමදේම කියනවා. දරුවහත් කැමති ඒවා තියෙනවා. දරුවෝ කැමති තෙල් කෑම, රයිස් කියයි, අර්ක කියයි, මේක කියයි, පිට්සා කියයි අරම. ඒව අම්මලා තාත්තලාට හරියන්නේ නැති වෙනවා. එතකොට කල්පනා කරලා බලන්න මේ අපිට ඇති වෙච්ච විඳීම යම් දවසක රස ලැබුවට පස්සේ දරුවෙක් කියන්නේ මව් කිරී රස විතරක් විඳ හිටපු කෙනෙක්. එයාට මේ ලෝකේ තියෙන විවිධ ආහාර වර්ග ලැබීම තුළ එයා ඒකින් යමකට ගිජු වෙනවා. ඒතර කල්පනා කළ බාන මේ විඳීමත් එක්ක එයාගේ ලෝකේ ගලාගෙන යන විදිය බලන්න. ඊට පස්සේ එයා එක හොයන විදිය, ඒ ගැන කතා කරන විදිය, ඒවා හදන්න මහන්සි ගන්න විදිය,
ඒවා නිතර නිතර හොයන විදිය, ඒවා මුල් කරගෙන රණ්ඩු සරුවල් හදාගන්න විදිය, ප්‍රශ්න හදාගන්න විදිය. ඉස්සර කාලේ අම්මා හදා දෙද්දී නම් රහයි, දැන් හදනේව ඒ ටේස්ට් එක එන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙනම් කල්පනා කරලා බලන්න මේ විඳීමත් එක්ක ගලාගෙන ගිය එක පැත්තක්. බුදුරජාණන් ශ්‍රී කියන සැප විඳීම තුල තියෙන රාගයේ අනුසයයි කියලා කිව්වේ ඒකයි. එහෙමයි. හොඳයි, එතකොට ඒකත් එක්ක අපිට ඒ වගේ රසවත් දෙයක් හම්බුනහම, අපි කැමති දේ හම්බුනහම අපිට මූණ හිනාවක් එනවා, සතුටක් එනවා, අපිට ඒකට උපදින සිතිවිල්ල. අපි ඒක වෙනම හොඳට වටහා ගන්න ඕනික. එහෙමයි ස්වාමී. ඊළඟ එක තමයි දුක් විඳීම. දුක් විඳීම තුළ තියෙන පටිගය අනුසය කියන්නේ. ඒතර පටිගය කියන්නේ ප්‍රතිරෝධය. ඒතර මේ මනස අකමැති දේ ප්‍රතික්ෂේප කරනවා. දැන් යා අකමැති දෙයක් ඇහින් දැක්ක කියන්නකෝ. කනින් ඇහුවා කියන්නකෝ අකමැති දෙයක්. අකමැති දෙයක් නාහින් ගත්ත කියන්නකෝ. අකමැති දෙයක් රස දිවෙන් ගත්ත කියන්නකෝ. අකමැති දෙයක් පහසින්, අකමැති දෙයක් මනසට අරමුණක් විදියට. එතකොට ඒ අකමැති නම් ඒක එයා ප්‍රතික්ෂේප කරනවා. මේ මනස ඒක එළියට දාන්න හදනවා. ඒකට අපි කියනවා පටිගය. පටිගය අනුසයයි තියෙන්නේ. දැන් මුලින්ම ගහක් හැදෙද්දිත් මුලින්ම දල්ලක් දෙකක් නේ හැදෙන්නේ. ඊට පස්සේ මේක අතුවිති විහිදිලා මහා වෘක්ෂයක් බවට පත් වෙනවා. ඒ වගේ තමයි මුලින්ම උපදින්නේ දුක් විඳීමක් අපිට ඇති වුණොත්. ඒ දුක් විඳීම කියලා කියන්නේ පටිගයේ ආරම්භය. හොඳ, මේ පටිගයේ අනුසය තියෙන්නේ කියලා. ඒතර මේ දේවල් ආවහම තමයි අපේ මූණ කොස් ගෙඩිය, දෙල් ගෙඩිය වගේ වෙන්නේ. නොරුස්නා ගතිය, පොඩි හින්ට් සහගත වචන පිටවීම, කතා නොකර ඉඳීම, යම් පිරිසක් ඉන්නවනේ එතනින් මග හැරලා යන්න හදන එක. එහෙම නැත්නම් ආයතනෙට රස්සාවට යන්න හිතෙන්නේ නැති එක. එහෙමයි සර්. ඉස්කෝලේ ගිය හොඳට ගිය ළමයා දැන් බෑ කියන එක. හොඳයි, ඊට පස්සේ සමහර අයින තාත්තා බැනපු එකට ඒ දරුවෝ ගැටිලා ඒක හිතේ තියාගෙන ඉන්න එක. අම්මත් එක්ක ගැටිලා ඒක හිතේ තියාගෙන යත් එක්ක හැලහැප්පි හැප්පි යන දේවල්. අල්ලපු වැටේ මිනිස්සුත් එක්ක ඇති වෙච්ච ප්‍රශ්නකින් ඇති වෙච්ච හිතමනාපකම කියන්නේ දුකක් තියෙන. ඒතකොට පටිගයෙන් ඒ මුල් කරගෙන ඇති වෙන වාද විවාද, පොලිසි ගානේ, උසාවි ගානේ යන ඒවා. මේ පන්සලේ හාමුදුරු අනිත් පන්සල හැදුවා කියලා ඇති වෙන පටිගය නිසා, ඒ කියන්නේ දුක් විඳීම නිසා වෛර කර කර, ක්‍රෝධ කර කර, අපහාස නින්දා කිරීම. එහෙමයි. තමන් අකමැති ස්වාමීන් වහන්සේලාට විවිධ විදිහට නින්දා පාස කිරීම, එන්ජිඔ කාර්යෝ කිය, අරක කියයි, මේක කියයි කතා හැදිලි. එන්නේ දුක් විඳීමක් එක්ක. අනේ ස්වාමීනි, දැන් මේ තමන්ගේ මේ මොහොතකට ඇති වෙන වේදනාව පසු පත්තප්පරයේ තුල පසුකාලීනව මහා සංකීර්ණයක් බවට දෙයක් බවට පත් වෙන. එහෙසම්. ඔය එතකොට මම මේ කාරණේදී සිසිරුපාසකේ කියපු කාරණා එක්ක, එහෙමයි. අර ඔයා මේ සිසිරුපාසකේ විස්තර කරපු දේ එක්ක. එහෙයි. එතකොට මේ මොකක්ද දැන් මම අර පින්නවා දුන්නේ මේ ඒ දුක් විඳීමක් ඇති වුණොත් මිනිස්සුෙකුට ඇති වෙන්න පුළුවන් අර කායික හැසිරීම, වචන, මානසික සිතිවිලි. එහෙමයි ස්වාමී. එතකොට අද කාලේ ඔවා නම් කරන්නේ ආතති නේ, අර කියන්නේ මොකද්ද, ස්ට්‍රෙස් කියයි, ડિප්‍රෙෂන් කියයි, ටෙන්ෂන්, රටේ නැති නම් කිය. හොඳේ, ඒක channel එක මාරු කරන වගේ ඒක වෙනස් කරන්න ගොඩක් අයිට කියනවා සතුටින් ඉන්න, පාටි වලට යන්න, අරහෙට යන්න, මෙහෙට යන්න, විනෝද වෙන්න කියලා. එහෙමයි ස්වාමී. ඉතින් එතකොට අනිත් පැත්තෙන් සැප විඳීමට යහව වෙනවා. මේ පැත්තෙන් දුක් විඳීම આવොත් කඩාගෙන වැටෙන පැත්තට යනවා. එතකොට උපේක්ෂා විඳීම තුළ තියෙන්නේ අවිද්‍යාව යනුසේ, කියන්නේ රැවටීම කියන එක, මුලාව කියන එක, ධර්මතාව වලට තමයි හසු වෙන්නේ. එතකොට දැන් මම මූලික විදිහට මේ කියා දුන්නේ මොකක්ද, මේ එකක් මේ සැප විඳීම ගැනත්, ඒ වගේම තමයි දුක් විඳීම ගැනත්, ඒ වගේම තමයි උපේක්ෂා විඳීම ගැනත්. එහෙමයි. දැන් එහෙමනම් මේ කතාව අපි කියලා ඉවර වෙලා මේක පොඩ්ඩක් දැන් මෙතන ඉඳන් මේක දීර්ඝ විදිහට අපි ඉස්සරහටත් කතා කියමු. දැන් මම තාම කිව්වේ නෑනේ මේ වේදනාවන් හටගන්න විදිය, නැති වෙන විදිය නේද? එහෙමයි. එතකොට මේ පිළිබඳව අපි තව දීර්ඝ විස්තර කතා කරේ නේ. නමුත් පුංචි කෙනෙකුට නම් තේරුම් ගන්න මුලින්ම අපි පොඩි සරල ක්‍රමයක් ගැන මෙතනදි කියා දෙන්නම්. එහෙමයි. හඳ ඒක ලස්සන කාරණාවක්. මේක සමහරට ඔබ අහලත් ඇති. ඒ තමයි බුදුරජාන් වහන්සේ කාලේ එක ගුරුතුමියක් හිටියා. එතුමියගේ නම ලෝහිච්ච කාණ. එහෙමයි ස්වාමීනි. එතුමිය බ්‍රාහ්මණතුමිය.
එතන මේ බ්‍රාහ්මණතුමිය ශිෂ්‍යයන් පිරිසකට අධ්‍යාපනය ලබා දුන්නා. කොහොම හරි මේ අතර මේ පන්තියේ එක ළමෙක් කොහොම හරි මේ ඔය එක්තරා ස්වාමින්වහන්සේ නමක් බණ කියන තැනකට යනවා. ඒ ස්වාමින්වහන්සේගේ නම උදායි. උදායි කිව්වහම විකාර කරපු උදායි ස්වාමින්වහන්සේ නමකුත් ඉඳලා තියෙනවා. මේ ඇවිල්ලා එහෙම කෙනින් නෙවෙයි. එහෙමයි ස්වාමී. මොකද එක නම තියෙන ගොඩක් අය ඉන්නවනේ. එතකොට මේ ස්වාමින්වහන්සේ ධර්මයේ තෝරලා බේරලා දෙද්දි අර පොඩි දරුව පැහැදුනා. ඒ පැහැදිලි ඉවර වෙලා පහුවෙනිදා ගුරුතුමියේ පාසලට එද්දි ගුරුතුමියව තම සීයේ හිටියේ නෑනි කිව්වා. හොඳේ ඔහේ කොහෙද ගියේ කියලා ඇහුවා. ඒ පාරිකවා මේ ටීචර් මේ මෙහෙමයි හොඳ බණක් ඇහුවා ජීවිතය ගැන තෝරනවා මාර ලස්සන්ට කිව්වා. එහෙම එකක් අහලත් නෑ කිව්වා. ඒතකොට එහෙම ටීචර්ට කිව්වහම ටීචර් හිතන් ඉන්නේ ඉහෙලින්මනේ. නේද? එහෙමයි. ওই ආයතන වල ඉන්න බොස්ලා එහෙම. එහෙම නැත්නම් ආයතන වල ඉන්න ටිකක් ඉහළ නිලධාරීන් එහෙම. මොන හරි කිව්වහම පල්ලෙහා ඉන්න අය ඔක්කොම yes yes නේ කියන්නේ. එතකොට මොකද වෙන්නේ? බොස් සමහරට බැලුම පිඹුවා වගේ ඉහළින් තමයි ඉන්නේ. ගෙදර ගිහිල්ලත් එයා හිතන්නේ එයා කියනවාද තීරණ මෙහෙම කියනවාද මෙහෙම කියනවාද ඔක්කොම එකට yes එක පයින් සිටිය යුතුයි. අපි නොදෙන ක්‍රමානුකූලව මේ වර්ණාවත් එක්කත් අපි එක්තරා ගොදුරක් බවට පත් වෙනවා. ඊට වඩා අපි හරිය වැදගත් වෙනවා මේ හැම දෙයක් සම්බන්ධව අවබෝධයෙන් ඉන්න එක. දැන් අපිට උනත් එහෙම. දැන් අපි උනත් අගේ කරනවන. අපි කරන කියන කටයුත්තක් සාර්ථක වෙලා හොඳට වෙද්දි මිනිස්සු අගේ කරනවා. ඊට පස්සේ මිනිස්සු ඇවිල්ලා අපි ඉදිරියේ වැඳ පුදලා ස්වාමින් වහන්සේ අවසරයි කියලා ඔළුව නමලා කතා කරනවා. එතකොට අපිට මොකද වෙන්නේ? අපිටත් යම් දෙයකට ගොදුරු වෙනවා. ඒ දේ තුල සැප දුක් උපේක්ෂා විදිහින් ඒවයිනුත් ඇති වෙන්නේ. එහෙමයි ස්වාමී. එතකොට මානාදී ධර්මතාවලට අපි ගලාගෙන යන විදිය. හොඳයි. එතකොට අපි හිතමුකෝ බොහොම ආවේගශීලී දැඩි මතදාරි පුද්ගලෙක් පැවිදුණා කියලා. තමන්ගේ මතේම හරියි කියලා කියන. එතකොට මෙයාට සිවුර පොරව ගත්තට පස්සේ අනිත් ඔක්කොම පිළිගැනීම් සැලකිලි ආවට පස්සේ මොකද වෙන්නේ? මෙයා අර මිනිසුන්ට කඩාපයින්ේවයි කෑ ගහනේවයි එක එක තාලෙයි ඔක්කොම ඇති වෙන්න පුළුවන්. මිනිස්සෙක් වෙච්ච අපේ චරණ ධර්ම අපේ හැසිරීම ගැන හොඳ සැලකිල්ලක් තියෙනවා. හොඳ තේරුමක් තියෙනවා. මේ අපි එක එක විදීම් වලට ගොදුරු වෙලා අපිට තුල තියෙන විවිධ කෙලෙස් මානසික හැඟීම් එක්ක අපි එක එක පැත්තට ගලාගෙන යනවා. දැන් අර ගුරු අර ළමයා ඇවිල්ලා අර ටීචර්ට කියනවා. ටීචර් මෙහෙම හාමුදුරුවෝ කම්බුණා මෙහෙම බණක් කිව්වා හරි අපූර්වී කිව්වා. එහෙමයි. ටීචර්ත් පොඩ්ඩක් උඩ ගියා නිකන් තමන්ට නිකන් පොඩ්ඩක් නිකන් පහළට වැටෙනවා වගේ නේ. කිව්වා අහෙමද? හොඳේ. එහෙනම් එන්න කියනකොට හෙට දවසේ බලමු කිව්වා. මං දැනගන්නම්කෝ මේ විස්තරය කිව්වා. ඒතකොට මේ වචනේ තුලින්ම තේරෙනවනේ ටීචර් දෙකට කොළේ වැටෙන්න කැමතිත් නෑ. හැබැයි එහෙම ස්වභාවය තිබුණා වුණාට මේ ගුරුතුමිය යමක් තේරුම් ගන්න වටහා ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඒතර මිනිස්සුන්ට වැදගත් දේ ඒ කොටස. පස්සේ මොකද වෙන්නේ? අර ස්වාමීන් වහන්සේ පහුවෙනිදා දානිට එවනවනේ මේ ගෙදරට වඩිනවනේ. මේ ගුරුතුමිය දන්පැන් ටික පූජා කරලා හාමුදුරන්ට පොඩි පුටුවක් දෙනවා. ටීචර් මොකද කරන්නේ? ලොකු පුටුවක් ගන්න. මොකද සමාජ ලෝකෙ පිළිගත් ඉහළ කෙනානේ. ওই ගුරුරුන්ට හරි අමාරු යමක් කියන්නේ. හොඳේ. එතකොට සමහර අය කියනවානේ ගුරුවරු බඳින එකත් ලේසි පාසු නෑ, හැම වෙලේම ළමයිට අණ දුන්නා වගේ ගෙදරත් හැම එකම හසුරවන්නේ. හැබැයි මේව අවබෝධ කරගෙන වාසය කරා නම් මේ ගෙවල් දොරවල් බොහොම සුවපත් වෙනවා නේද? එතකොට හාමුදුරන්ට පොඩි පුටුව දීලා ටීචර් ලොකු පුටුව වාඩි වුණා. සාරිය වගේ ඇඳගෙන ඔළුවත් අර වහනි හින්දි අය. එහෙමයි ස්වාමී. කකුලක් පිටේ කකුලක් දාලා සිරෙප්පුත් දාගෙන නේද? අත් දෙකත් පොඩ්ඩක් ඔහොම කරගෙන කියන්න බලන්න ඔයාලගේ බණ කිව්වා. එතකොට මොකද කරේ ස්වාමීන් වහන්සේ? කිව්වා නැගනි පස්සේ බැරිය කියලා ගියා. කීච මොකද උනේ? දැන් කොහොමත් උඩුංකම මානේ තියෙනවනේ. මේවෙන් ඇති වෙන්නේ විඳීමමයි. හොඳට ගරු කරලා ඔළුව නමලා ආ මැඩම් මෙහිමයි කියලා හොඳට කතා කරා නම් ටීචර් හින සතුටුයි. අයියා උඩ දාලා කතා කරන්නේ. එහෙමයි. මිනිසුන්ටත් ඒකනේ. හොඳට නම්ගොත් කියලා පොඩි පින කරා වුණාට හින වර්ණාවක් අපේක්ෂා කරනවා. බණ කොච්චර කිව්වත් හරියන්නේ ඒක කිව්වොත් විතරයි සතුටු. මේ ඔක්කොම අපේ වේදනාව විසින් අපි වැදගෙන යන පැති. එහෙමයි ස්වාමීනි. දැන් මොකද වෙන්නේ?
ටීච අවුල් ගියා. ඊළඟ දවසේ පොඩි ළමයා එද්දි කිව්වා, පොඩි ළමයා ඇහුවා ටීච කොහොමද හාමුදුරු බණ ටික කිව්වද මොකද කියන්නේ කිව්වා. ඊට පස්සේ කිව්වා බණ තමයි කිව්වා, ඩිසිප්ලින් මැනර්ස් මුකුත් නැහැ කිව්වා. හොඳට දානෙත් වැළඳුව, ප්‍රශ්නයක් ඇහුවා ඒවට උත්තර දෙන්න ඉපැයි කිව්වා. ඒකනේ වැදගත්කම කියලා කියන්නේ කිව්වා. හොඳේ ඔහෙ කොහෙ ඉන්නේවද මේ අහලා මෙතෙන්ට ගෙන්නේවි කියලා කිව්වා. පොඩි කොල්ලට තේරෙනවා, පොඩි කොල්ලත් ඇක්ටරයා, ටීචර්ව හොඳට අඳුරනවා, ළමයි තරම් ගුරුවරුන් අඳුරන තවත් අය නැහැ. හොඳේ මූණ ඇඹුල් කරන් ඉන්නවා, ගුරුවරයාට ළමයව රීඩ් කරන්න බෑ, ළමයි ගුරුවරයාව කියෝල ඉවරයි. හොඳේ එතකොට මොකක්ද පොඩි කොළුවා කියනවා, මැඩම් මෙහෙම නේද උනේ කිව්වා, හාමුදුරන්ට පොඩි පුටුව දුන්නා නේද කිව්වා, ඔබතුමිය ලොකු පුටුවේ වාඩි වුණා නේද, කකුලක් පිට කකුලක් දාගෙන සෙරෙප්පුත් දාගෙන එහෙම නේද කිව්වේ අහන්න ගිය කිව්වා. හ්ම් කිව්වා. එහෙමයි. ටීචර් එක හරි නෑනේ. ඈ ඔයාගේ පන්තියේ ගෝලුවේ අපි. ටීචර්ට පොඩි පුටුව දීලා අපි ලොකු පුටුවල ඉඳගෙන එහෙම නැත්තම් ඒ විදිහට කටයුතු කරොත් ටීචර් මොකද කියන්නේ කියලා ඇහුවා. හ්ම් ගෑවා. හොඳේ. ටීචර් ඒක නිසා ධර්මයට ගරු කරන ඒ ස්වාමීන් වහන්සේලා ටීචර් එතන ශිෂ්‍යයා. ශිෂ්‍යාව ඒ විදිහට කටයුතු කරන්න කිව්වා. එහෙමයි. පහුවෙනිදාත් එන්න කිව්වා දානෙට. වැඩි අය ස්වාමීන් හොඳට දම්පැන් ටික පූජා කළා. ටීචර් ගත්ත පොඩි පුටුව. ස්වාමීන් වහන්සේ සුදු රෙද්දක් දාලා උස පුටුවක් ලබා දුන්නා. ඔළුව වහගත්තේ නෑ, සිරිප්පු දෙක අයින් කළා. බොහොම ගෞරවාන්විත විදිහට ප්‍රශ්නයක් අහනවා. අහනවා ඒ ස්වාමීන් වහන්සේගෙන්, ඔබ වහන්සේලා කතා කරනවා නේද සැප විඳීමක්, දුක් විඳීමක්, උපේක්ෂා විඳීමක් ගැන? ඔව් කිව්වා. මගේ ප්‍රශ්නේ මේක, සැප විඳීමක්, දුක් විඳීමක්, උපේක්ෂා විඳීමක් මේ ලෝකේ තියෙනවා නම් තියෙන්නේ කුමක් තිබ්බොත්? පළවෙනි එක. ඊළඟ එක තමයි සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා විඳීම මේ ලෝකේ නැති කුමක් නැත්තත් උත්තර දෙන්න කිව්වා. ඒ පාර මොකද වෙන්නේ? ඒ ස්වාමීන් වහන්සේ කියා හිටිය නැගණිය, යම් තැනක ඇස තිබේද අන්න එතන සැපත් දුකත් උපේක්ෂා විඳීමත් ඇත කියලා. එහෙමයි. යම් තැනක කන ඇද්ද අන්න එතන සැප දුක් උපේක්ෂා විඳීම ඇත. යම් තැනක නාහය ඇද්ද එතන සැප දුක් උපේක්ෂා විඳීම ඇත. යම් තැනක දිව ඇද්ද අන්න එතන සැප දුක් උපේක්ෂා විඳීම ඇත. යම් තැනක කය ඇද්ද එතන සැප දුක් උපේක්ෂා විඳීම ඇත. යම් තැනක මනස ඇද්ද එතන සැප දුක් උපේක්ෂා විඳීම ඇත කිව්වා. එහෙමයි. නැගණියේ, යම් තැනක ඇස නැද්ද එතන සැප දුක් උපේක්ෂා විඳීම නැත. නැගණිය, යම් තැනක කන නැද්ද එතන සැප දුක් උපේක්ෂා විඳීම නැත. නැගණිය, යම් තැනක මනස නාහි නැද්ද, දිව නැද්ද, කය නැද්ද, මනස නැද්ද එතන සැප දුක් උපේක්ෂා විඳීම නැත කිව්වා. එහෙමයි. එතකොට මෙතන මේ මම මේ කියා දුන්නේ සංයුත්තිනිකාය 4 ලෝහිච්චකානි සූත්‍රය මට මතක. එතන මේක කෙටියෙන් පෙන්වා දෙන එක්තරා ක්‍රමයක්. හැබැයි අපි මේ වේදනාව ගැන ඉගෙන ගද්දි මෙතනින් එහාට ගිහිල්ලා මේක සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන මීට වඩා පුළුල් අර්ථයකින් අපි ඉගෙන ගන්නවා. ඒකට අපිට කාලය අවශ්‍යයි. එහෙමයි ස්වාමී. එතකොට මේ උත්තරේ ලබා දෙන්න. එතකොට එතුමිය පුදුම විදිහට පැහැදුනා. එදා තමයි එතුමිය බුදුරයන් සරණ ගියේ. ලෝකයා සැප දුක් උපේක්ෂා විඳින් මැව්වා කියලා හිතන් ඉද්දි, එහෙම නැත්නම් ග්‍රහයෝ නිසා වෙනවා කියලා හිතන් ඉද්දි, මේ ඇස කන නාහි දිව කය මනස මුල් කරගෙන, ඇහැට පේන රූපේ, කන්ට ඇහෙන ශබ්ද මුල් කරගෙන, නාහිට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු මුල් කරගෙන උපදින මේ සිතක හට ගන්න සැප දුක් උපේක්ෂා වේදනා ක්‍රියාවලිය මේ විදිහට කියා දුන්නු. මේ සාකච්ඡාවේ දෙවෙනි අතිර ආරම්භ කරගන්න සූදානම් වන්නේ 0112 57 99 67, 0112 57 99 67 දුරකථන මාර්ග ඔස්සේ ඔබේ දහම් ගැටලුවත් අපට යොමු කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබ දහම් ගැටලුව අපට යොමු කරන විට දුරකථනයේ ඔස්සේමයි සවන් දෙන්න ඕන. රූපවාහිනියෙන් හරි ගුවන් විදුලියෙන් හරි නැවත සවන් දෙන්න යන්නේ නැතිව ගැටලුව ඉදිරිපත් කරන තුරුම දුරකථනයේ ඔස්සේම රැඳෙමින් ගැටලු ඉදිරිපත් කරාම ඊටාම නිරවුල්ව අපට බාධාවකින් තොරව අහගන්න පුළුවන්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා 0112 57 99 67 ඔස්සේ ඔබේ දහම් ගැටලුවත් ලබා දෙන්න කියලා අපි පින්වත් ස්වාමීන් වහන්සේගේ අවවාද ලබා ගන්නවා. ස්වාමීනි, අපිට අවසර ලැබෙයි, අපිට ගැටලුවක් ලැබිලා තියෙනවා. හෙට්ටිපොළ සිට අපට කතා කරන පින්වත් ඔබට අවස්ථාව. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
දුරකථනයේ රැඳෙන පින්වන්ත ඔබටයි අපි කතා කරන්නේ. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. ඔව්. ගැටළු ඉදිරිපත් කරන්න අම්මා ස්වාමීන් වහන්සේට. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. ඔබේ ගැටළු ඉදිරිපත් කරන්නයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔව්. කතා කරන්න ගැටළු. මම භාවනාව කරේ තමයි යන්නේ. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. ඔව් අම්මා දිගටම ගැටළු ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේට. මම භාවනාව කරේ තමයි දැන් දින මේ වෙනකොට පහක් අහලා තිනවා. මට හොඳයි. ආනාපාන භාවනාව කරේ තමයි මම යන්නේ. මම මේ විදිහට භාවනා කරගත්තා ඉතින් හොඳයි. සිංහ ස්වාමීන් මට තව දෙයක් අහන්න තියෙනවා. මම නිතරම බණ භාවනා කරනවා. ධාමෙන් තමයි ඉන්නේ. ඉතින් සිංහ ස්වාමීන් මේ මට ඉඩකඩ ලැබුණ වෙලාවේ මම ස්වාමීන් වහන්සේලාට ධානිත් මගේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සාවක සංගරාගේ ධානි තැන යනවා. සීන පාත වදින් ස්වාමීන් වහන්සේලා ධානි පිළිගන්නවා. මේ අම්මගේ මට නිදාසන ඇති. ඉගෙන දෙන්න ගියා තමයි ඉන්නා සිටින්නේ. හොඳයි දැන් ඒකෙදි මෙහෙම කරන්න මෑනියෝ. ඒ කියන්නේ අපි ඕනම දෙයක් කලබලයක් නැතුව පුරුදු කරගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතොර තව කෙනෙකුට තව කෙනෙක්ව ගලවන්න බෑ. අත්ථ දීපා අත්ථ සරණ අනඤ්‍ය සරණ. තමාව දූපත කරගන්න, තමාව පිහිට කරගන්න තමාට වෙන සරණක් නෑ. ඒතොර පිහිට හදාගන්න ක්‍රමයේ දැනගන්න. ක්‍රමයේ තමයි ඔබතුමියට මේ මෑණියන්ට හොඳම දේ මේ දැන් ඔබතුමිය කරගෙන යන වැඩපිළිවෙල ධර්මයේ ඇසීම. එහෙමයි ස්වාමී. ඒ ධර්මය අහලා ඒව නිවැරදිව තෝර බේර ගන්න ඕනි. තමන්ගේ මතවලට යන්නේ නැතුව බුදුරයන් වහන්සේ ගැනම සද්ධාව පිහිටන්න. මොකද ලෝකේ පළවෙනි ශ්‍රාවකයා බිහි වෙන්නේ බණ අහලා. එහෙමයි. ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය අහලා තමයි ධර්ම අවබෝධි පිහිටියේ. ඒතරේ පස්වග මහණුන් අරහත්ත්වයට පත් වුණ අනාත්ම ලක්ෂණ සූත්‍රය අහලා. එතකොට දීඝනක සූත්‍රය අහලා සාරිපුත්තන් වහන්සේ අරහත්ත්වයට පත් වෙනවා. දීඝනක ආජීවකයා සෝතාපන්න. එහෙමයි. එතකොට මේ බුද්ධ දේශනා ඇසුරු කරගෙන ලෝකේ අවබෝධ කරා ගියා. මේ එකින් එක බුද්ධ දේශනා ඔබ ඉගෙන ගද්දි කරගද්දි ඔබ ජීවිතයේ නොලබපු බොහෝ අත්දැකීම් ඒ වගේම තමයි ලොකු වටහා ගැනීමක් තමන්ගේ ජීවිතය තුළ ඇති කර ගන්න පුළුවන්. ඒතකොට මේ දැනුමත් එක්ක ක්‍රමානුකූලව මේ භාවනාවක් කරගන්න. ඉතින් ඔබතුමී ආනාපාන සති භාවනාව කරනවා නම් ඒ භාවනාව තමන් තුළ හොඳට වැඩෙනවා නම් මොකක්ද ඒක හොඳට බලවත් පුරුදු කරගන්න ඕනේ. එහෙමයි. ඒ අතරතුර ඔය ආයතන අනිත්‍ය භාවනාව වගේ දේවල් දැන් මං හිතනවා ශ්‍රද්ධා රූපවාහිනී යම් අවස්ථාවල භාවනා වැඩසටහන් වලදී ස්වාමීන් වහන්සේලා ලොකු සානසි කරන ආයතන අනිත්‍ය භාවනාව යනවා. එහෙමයි. ඒතරයි ආයතන අනිත්‍ය භාවනාව හොඳට අහන්න ඉගෙන ගන්න. ඊට පස්සේ පටිච්ච සම්පාදය ගැන පංච උපාදානස්කන්ධ භාවනා ගැන මේ යනවා. ඊට පස්සේ මේ භාවනා කරන ක්‍රම ඉගෙනගෙන ඒ භාවනා තමන් ක්‍රමානුකූලව පුරුදු කර. දැන් මේ අපි මේ වැඩසටහනේදී කියා දෙන භාවනාවක්. දැන් මම වේදනානුපස්සනාව ගැන අද කියා දෙන්නේ මම ඒක අන්තිමට මේ දේශනා මේ විස්තර කළ යුතු කාරණා බොහොමයක් තියෙනවා ඉස්සරහටත්. ඊට පස්සේ මේ භාවනාව කරන විදිහ කියනවා. ඒ කියන්නේ වචන ටික ඒ පාවිච්චි කළ යුතු ආකාරය. එහෙමයි ස්වාමීන්. හොඳයි. එතකොට මේ වේදනාවන් හේතුන්ගෙන් හටගත්තින් වහා වෙනස් වී යන්නේින් හේතු නැතිවීම නැති වී යන්නේින් අනිත්‍යයි මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. එහෙමයි. එතකොට මේ වේදනාව හටගන්න හේතුව මොකද්ද? නැති වෙන්න හේතුව මොකද්ද? එතකොට මේ කාරණා පිළිබඳව හොඳ තේරුමක් ඇතුව තමයි මේක කරන්න. එහෙමයි. එතකොට හොඳට අපි සිහිය පිහිටවා ගත යුතු ආකාරය තියෙනවා. එතකොට අපි ඉදිරියේදී ක්‍රමානුකූලව අපි ඒක කියා දෙනවා. ඉතින් ඒක නිසා ඒ අම්මටත් අපිටත් කාටත් බුදුරයන් වහන්සේ තමයි පිහිට, බුදුරයන් වහන්සේගේ ධර්මයේ තමයි පිහිට. එහෙමයි. ස්වාමීනි, අපේ එහෙම දරා ගන්න අවශ්‍යයි අපිට තවත් ගැටලුවක් ලැබෙනවා ස්වාමීනි. අපිට දැන් කතා කරන්නේ කැස්බෑවේ ඉඳලා පින්වන්ත දිස්නා මෙනවිය. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. හලෝ. ඔව්, තෙරුවන් සරණයි ඔබට. හා.
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. මට ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ මේ කාලේ ගොඩාක් දුරට කතා වෙනවා මේ ධර්මයේ විකෘති කිරීම ගැන. එතකොට බුදුරේ ලෝකෙට පහළ වෙන්නේ අසංකේය ගණන්, කල්ප ලක්ෂ ගණන්, පෙරම් පුරණ පාරමිතා සම්පූර්ණ කරලා ඒ ධර්මයේ කිනක ලෝකයට දෙන්නේ. එහෙම උත්තමේ අදිෂ්ඨානයක් කරලා තියෙනවා අවුරුදු 5000ක් මේ අවබෝධ කරගනිපු ධර්මය නොනැසී පවතින්න කියලා. ඒ දැන් මේ වකවානුව එනකොට තාම අවුරුදු 5000 ඉවර නෑනේ. මේ වකවානුවේ ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්ද? ඒ දහම විකෘති කරනවා කියන එක. සහ එහෙම එච්චර උතුම් දෙයකට අභියෝග කරන්න, ඒ කියන්නේ බුදු කෙනෙකුත් ඉක්මවා යන්න එපැයි දහම විකෘති වෙනවා නම් එහෙම කෙනෙක් මේ සක්වලේ පහළ වෙයිද? මට ඒ පිළිබඳ තමයි ඔබ වහන්සේගෙන් දැනගන්න ඕන. මොහොම ස්තුතියි. දෙවන් සරණයි නමෝ බුද්ධාය. හොඳයි, දෙවන් සරණයි. දිස්නා මහත්මිය යොමු කරපු ගැටලුවට පිළිතුරක් දෙනවා නම් අවුරුදු 5000ක් ලංකාවේ බුදුදහම පිහිටාවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා කිව්වොත් වැරදි. එහෙමයි සර්. මොකද එහෙම නෙවෙයි. ඒකෙදී ඇත්තටම ඒ යෙදෙන හේතුත් එක්ක පවතින්න පුළුවන් කාලවකවානු. ඒ කියන්නේ රටවල් වල ගත්තාම ලංකාවේ අවුරුදු 5000ක කාලයක් මේක යම් ආකාරයකින් පවතිවි කියන එක. එහෙමයි. නමුත් ඔබතුමිය හිතන්න ඕනි, කල්පනා කරන්න ඕනි, දැන් ඉස්සර මහජන චීනයේ ඉස්සර මුලින්ම තේරවාදී බුදුදහම තිබුණා. ඒ කියන්නේ චීනය කියන දේශේ. එහෙමයි සර්. අද වෙද්දී මහායාන එකක් බවට පත් වුණා. ඒගොල්ලෝ විවාහ වෙලා ඊට පස්සේ දැන් බුදු වීම ගැන කතා කරන මේ සතිපට්ඨාන ගැන මුකුත් කතන්දර නෑ. එහෙමයි සර්. ජපානයේ තිබුණා, කොරියාවේ තිබුණා. ඒතකොට මේ දේවල් වේගවත් වෙනස් වුණා. ඉන්දියාවේ තිබුණා. ඒවා වේගවත් වෙනස් වුණා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා, ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ නිමේ දෝෂය තියෙන්නේ. මොකද මේ ධර්මයේ ගන්න කෙනා ඉන්නවනේ. එයාට නුවණ නැතුව ඒක පටලෝගන සද්ධාව පිහිටන්නේ නැතුව තමන්ගේ මතවල පිහිටනෝ කෙනෙක් ඉන්නවනම් මොකද වෙන්නේ? එයා මේ ධර්මයේ එයාගේ අතින් විකෘති වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට ධර්මයක් දන්නේ නැති කෙනෙක්ව ඕන කෙනෙක්ට රවට්ටන්න පුළුවන්. දැන් බලන්න අපේ රටේ මුල්ින්ම හිටිය බෞද්ධයනේ. පස්සේ වෙන වෙන ආගමික ආක්‍රමණිකයෝ ආවා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින් ආවා. එතකොට මේගොල්ලෝ ආක්‍රමණය කළා, යම් බලපෑම් විවිධ දේවල් කළා. ඊට පස්සේ සමහරලාට කනත්ත දෙන්නේ, සමහරට අධ්‍යාපන ක්‍රමයේදී, විවාහ සහතිකව මේව දීමේදී ඒ වාසකම් එකතු කරන්න කිව්වා. විවිධ බලපෑම් කිරීම තුළ ඒ මතේ ක්‍රමානුකූලව සමාජගත කළේ නැද්ද? එහෙමයි. කළා. ඒකට හේතුව තමයි රහතන් වහන්සේ ගොදුරක් වෙන්නේ. රහතන් වහන්සේ කියන්නේ රාග ද්වේෂ මොහ දුරු කළ මේ ධර්මතාව අවබෝධ කරගන්න. රාග ද්වේෂ මොහ සහිත මෝහය කියන්නේ මුලා වෙනවනේ. මුලා වෙන කාරණේ යාට ලැබෙද්දී මුලා වෙලා යනවා. ඒතර මුලා නොවි බේරෙන්න නම් එයාට තීව්‍ර ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ බුදුරයන් වහන්සේගෙන්. ඒ ත්‍රිවිධ ශ්‍රද්ධාව එයාට උපදින්න නම් පිරිසිදු බුද්ධ වචනේ එයා නිවැරදිව අධ්‍යයනය කිරීම කියන කාරණේ අවශ්‍යයි. දැන් බුරුමේ ඒ කාලේ බුරුමෙත් අපි ගිය වෙලාවක බුරුමෙත් ඉස්සර තිබුණ දෙයක් තමයි බුදුරයන් වහන්සේ පහළ වුණේ බුරුමි කියන මතය. ඒක තිබුණා. එහෙමයි සර්. ඒතකොට ඒ පරිසර බලපාද්දී ඒ රටවල ඒ නම් ගොත් ඒ දේවල් ගෞරවයත් එක්ක පාවිච්චි කිරීම පුද්ගලයන්ට දෙමින් මේ දේවල් වෙනවා. දැන් අපේ ලංකාවෙත් අද වෙද්දී වෙලා තියෙන්නේ නේද? ඒ වගේම තමයි මොකක්ද අපිට දැන් ඔබතුමියට උනත් වෙන්න පුළුවන් දෙයක් එහෙම වෙන්න පුළුවන් ද කියන තර්කයේ ඉදිරිපත් කරද්දිම අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් අපිටත් ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. අපි හිතන් ඉන්නවන හැම කෙනෙක්ම හරි නිවැරදි විදිහට මේ ධර්මය අරගෙන හරියට ගලපගෙන ඉන්නවා කියලා හිතුවොත් ඒක ලොකු වැරැද්දක්. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දි සුනක්කත් වගේ භික්ෂුන් හිටිය වැරදි මත ගත්තා. එතකොට වැරදි දෘෂ්ටි ගත්ත අය හිටියා. හොඳේ. එතකොට බුදුරයන් කිව්වා මෝහය අධික චරිතයෙන් යුක්ත කෙනා විවිධ දෘෂ්ටි වලට යන්න පුළුවන්. ඊට පස්සේ කියා දෙනවා බුදුරයන් කියා දෙනවා දැන් කියනවා මේ ඔන්න උතුරින් හරි නැගෙනහිරින් හරි බටහිරින් හරි යම් පූජකෙක් යම් මතදාන පූජකෙක් ඇවිල්ලා
යම් මතක යම් කෙනෙකුට කියන යම් භික්ෂුවකට එයා වෙවුලා යනවා. ඇයි ඔයා ඒ මතයට වෙවුලා ගිහිල්ලා මේකෙත් යම් දෙයක් තියෙන්න පුළුවන්ද කියලා හිතෙනවා නම්? එහෙමයි ස්වාමී. බුදුරජාණන් දේශනා කරනවා ඇයි ඔහු වෙවුලා ගියේ? මේකෙත් මොන හරි ඇති, මේකෙත් මොන හරි ඇති කියලා හිතනවා නම් එහෙම උනේ ඇයි? චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා. මොකක්ද දුක? දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගය. නිවැරදිව අවබෝධ කරගත්තේ නැති කෙනා සැලෙනවා කියලා. එහෙමයි. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඒක පිළිහිටපු කෙනාව විවිධ මතවලින් හෝ කිසි දෙයකින් සොලවන්න හෝ කම්පණයටපත් කරන්න බෑ කිව්වා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ දුක්ඛාරිය සත්‍ය කියන්නේ ඇස කන නාහි දිව කය මනස. මේ වේදනාදී ධර්මතා ගැන යම් කෙනෙක් බුදුරජාණන් කියා දෙන විදිහට ඉගෙනගෙන ඒක අවබෝධ කරගෙන ඉන්නවනේ එයාව දෘෂ්ටියකට මතයකට ගොදුරු කරන්න බෑ. මම හිතනවා අද කාලේ මිනිස්සුන්ට තියෙන වටිනාම දේ තමයි කවුරු ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව පිහිටන්. අර මහානාම සාක්‍ය කරපු ප්‍රකාශයක් තියෙනවා. මං හිතනවා කමක් නැහැ මං ඒක කියුවට. මහානාම සාක්‍ය බුදුරජාණන් වහන්සේ ඉදිරි යම් දෙයක් කියා හිටියා. කෙටියෙන් මම කියන්නේ. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ යම් කාරණයක් මුල් කරගෙන ඔබ වහන්සේ යම් පැත්තකද, භික්ෂු සංඝය යම් පැත්තකද, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මා ඔබ වහන්සේගේ පැත්තේ යම් මතයක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ යම් මතයකද යම් තැනකද පිහිටන්නේ, භික්ෂු භික්ෂුණී යම් පැත්තකද, භාග්‍යතුන් වහන්සේ මා ඔබ වහන්සේගේ පැත්තේ යම් කරුණක් මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ යම් පැත්තකද, භික්ෂු භික්ෂුණී උපාසක පිරිස් යම් පැත්තකද, භාග්‍යතුන් වහන්සේ මා ඔබ වහන්සේගේ පැත්තේ යම් කරුණක් මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේ යම් පැත්තකද, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව යම් පැත්තකද, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මා ඔබ වහන්සේගේ පැත්තේ, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ යම් කරුණක් මුල් කරගෙන ඔබ වහන්සේ යම් පැත්තකද, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයා යම් පැත්තකද, භාග්‍යතුන් වහන්සේ මා ඔබ වහන්සේගේ පැත්තේ. අද කවුද එහෙම පිළිටපු කෙනා? එහෙමයි. එහෙනම් ඔබ අප විහිසෙන්න ඕන එතෙන්ට එන්නේ. එතකොට අපි එතෙන්ට ආවොත් ඒ ශ්‍රද්ධාව හරියට පිළිහිටියොත් ගොඩාක් වෙලාවල් වලට එයා මේ ධර්මයට විකෘති දේ එකතු කරන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ දේශනාව අරගෙන බුදුරජාන් වහන්සේ වදාලා කියලා මේක මතු කිරීම බිහි වෙනවා. ඊළඟ කාරණේ තමයි ධර්මයේ බඳු දෙයක් බිහි වුණොත් බුදුරජාන්සේ දේශනා කළා රත්තරන් වගේ දෙයක්. ඒ කියන්නේ ඉමිටේෂන් කියන්නේ. එහෙමයි. දේවල් ආවම මිනිස්සු අරවට රැවටිනවා. අද සමහර ස්වාමීන් වහන්සේලා බුද්ධ වචනේ පාවිච්චි කරන සමහර තැන්වල කරලා තමන්ගේ මතය එකතු කරනවා. එතකොට මිනිස්සු අහගෙන ඉන්න කෙනා අර බුද්ධ වචනේත් එක්ක කියද්දි හිතනවා මේක ඇත්තේ. දැන් අද කියන්නේ අර එක හාමුදුරු කෙනෙක් මහා මායා කියන්නේ මහා මායාවකට පත් වුණායි. ඒ මහා මායාව පුරුෂයෙක් බවට පත් වුණා. ඔය මොකද්ද ඔය ඇඹිලි පිටියේ පැත්තේ තැනක හංගලා තිබුණායි. එහෙමයි සර්. ඊට පස්සේ කුණ්ඩසාලේ මොකද්ද කිඹුල්වතපුරේ හොඳේ මේ වගේ රටේ නැතිව කියද්දී ඒවට ගොදුරු වෙන මිනිස්සු නැද්ද? ඉන්නවනේ. එහෙමයි. තේරුණේද කියadenek? එතකොට ඇයි ගොදුරු වුනේ? දැන් මම මුලින්ම කියද්දී අර කිව්වේ සැප විඳීමක් විදිහේ දෙකේ තියෙන දුක මොකද්ද? මෙහෙමයි කියලා තර්ක කරනවානේ. ඒ සැප විඳීම කියන එක වෙනස් වී යාමයි දුක එතන තියෙන. නමුත් ධර්මයේ නොදැන විවිධ තර්ක ඉදිරිපත් කරද්දී විවිධ අය විවිධ පැතිවලට ගොදුරු වෙනවා. ඒ නිසා ඔබතුමිය වුණත් අපිත් කවුරුත් නිවැරදිව වටහා ගත යුතු දේ තමයි හරියට බුද්ධ වචන ඉගෙනගෙන කරගත්තේ නැත්නම් ඕන කෙනෙක් බෞද්ධයි කියන ඕන කෙනෙක් වුණත් ගොදුරු වෙනවා. එහෙමයි ස්වාමී. නිවැරදිව අවබෝධ කරගෙන ඒක වටහා ගන්න විහිසින් බුදුරයන් වහන්සේ ගැනම ශ්‍රද්ධාව පිහිටන්. එහෙමයි. බුදුරයන් වහන්සේ වදාළ තැනම පිහිටන්. එතකොට කොයි 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 අය මත කිව්වත් මේක වැරදි මතයක් කියලා දැනගෙන ඒක බැහැර කරලා හරි තැනකට ඉන්න පුළුවන්. එහෙමයි. ඉතින් කොහොමත් ධර්මයේ රැකෙන්නේ සතර සතිපට්ඨානෙ වඩන කෙනාගේ. හොඳයි ස්වාමීන්. අවසරයි ස්වාමීනි. සිත නිවන භාවනා සදාම් පිළිසඳර සමග ඔබ රැඳෙන්නේ 011-52-57-97-67 දුරකථන මාර්ගයේ ඔසේ ඔබේ දහම් ගැටලුවත් අපි ලබා ගන්න සූදානම් නිරන්තරයෙන්ම. අපිට දැන් කතා කරනවා ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඉඳලා පින්වන්ත මඳුමාලි මහත්මිය. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. ඔව් ඉදිරිපත් කරන සායනන්සිට ඔබේ ගැටලුව. ස්වාමීන් වහන්සේ මට අහන්න තියෙන ප්‍රශ්න තමයි පංච බල පහ කියන්නේ මොකද්ද? ඔව්. ඒ ගැන තමයි දැනගන්න ඕනේ නේද? වෙන සඳහා අපිට උපයෝගී කරගන්න පුළුවන් කොහොමද? හොඳයි. හොඳයි ප්‍රශ්නේ.
එතකොට මේ අපි කියනවා පංච බල, පංච ඉන්ද්‍රිය, පංච බල කියලා. එතකොට මේ පංච ඉන්ද්‍රියම තමයි පංච බල වෙන්නේ. එහෙමයි ස්වාමී. එතකොට යහන්නේ මෙන්න මේ කාරණා පහයි. මොනවද මේ පංච ඉන්ද්‍රිය? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එහෙමයි ස්වාමී. එතකොට මෙන්න මේ පහ තමයි අපි පංච ඉන්ද්‍රිය කියන්නේ. ඒතර මේ මෙන්න මේ පහ තව තව අපි දියුණු කරලා දියුණු කරලා බලවත් වුණාම ඒකට කියනවා අපි පංච බල කියලා. තේරුණ නේද කියලා දෙන එක. එතකොට අපි හිතමුකෝ සරලව මෙහිම අපිට තරහක් එනවා. ඒ තරහ කියන අකුසලිය ආපු ගමන්ම අපි තරහය විසිලා යනවා. ටික වෙලාවක් ගියාට පස්සේ තමයි අපිට හිතෙන්නේ අයියෝ තරහ ආව නේද කියලා සිහිනුවන පිහිටන්නේ පස්සේ. එතකොට වෙන්න තියෙන දේවල් පෙරහැරවල් ගිහිල් ඉවරයි. ඔබට අපට වෙන දෙයක්. එහෙමයි. හැබැයි ඔබට පස්සේ හරි හිතුණා මේක හොඳ නෑ. හොඳයි. එතකොට ඔබ තරහ හොඳ නෑ කියලා ඔබ පිළි අරගෙන මේ පාපය බැහැර කරන්නේ බුදුරයන් වහන්සේ වදාළ ධර්මයේ කිරිතින ගෞරවයට. ඔබ හොඳට මෙස්සිතාදී දේවල් වඩලා හොඳට බලවත්ව මෙස්සිත තියනවා නම් ඔබට ද්වේෂ සහගත අරමුණක් එද්දී ඒ ශණීන් එක නැති කරන්න පුළුවන්. එතකොට එහෙනම් ඔබගේ මේ මෛත්‍රී සිත සමාධියක් විදිහට බලවත් කරලා තියෙනවා. ඒක දැන් බලයක්. ඒ බලය මුල් කරගෙන පහසුවෙන් අකුසලයේ කියන සතුරව යටපත් කරන්න. දැනට තියෙන්නේ අකුසලයේ බලවත් අකුසලයේ විසින් අපේ කුසල් ඔක්කොම යටපත් කරන. එහෙමයි. එතකොට මේ අහපු ප්‍රශ්නෙට පොඩි උත්තරයක් දෙන්න වෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අද වේදනානුපස්සනාව ගැන කතා කරා. සැප දුක් උපේක්ෂ. හැබැයි ඒකේ තව දීර්ඝ විස්තර ටිකක් අපි ඉස්සරහට කතා කරමු. මේක සාගරය වගේ මේ වේදනාවන් ගැන කතා කළ යුතු දේවල් ඈතකට විසිරෙනවා. එහෙමයි. කායික මානසික විදිහටත් මේ වේදනාව අපිට වෙන් කරන්න පුළුවන්. එතකොට මේව ඉගෙන ගන්න තියෙනවා. අපි නොහිතන පැත්තකට. දැන් එතකොට මේ සැප දුක් උපේක්ෂා භාවනාව ගැන අපි ඉගෙන ගත්තාම අපිට හිතෙනවා මේ බුදුරයන් වහන්සේ කියලා දෙන මේ වේදනාවන් අපේ ජීවිතේ තියෙනවා. අපි බණක් අහත් ඉගෙන ගද්දිනේ මුලින්ම අපිට හිතෙන්නේ අපි හිතමු වෙන ආගමික කෙනෙක් කියලා. මේක අහන් හිටියා. පුදුම දෙයක් නේ මේ සැප දුක් උපේක්ෂා විඳීම ගැන කතා කරනවා. අපි තුල තියෙන දෙයක් නේ කතා. එයාගේ හිතේ පැහැදීමක් කියන්නේ. එන මේ පැහැදීම එන්නේ බුදුරයන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන පැහැදීමිනවා. ඒ වගේම තමයි මේ ධර්මයේ ගැන පැහැදීම. ඒතකොට මේක යා දැනගන්නවා මේ ගැන අපි ඉගෙනගෙන ඒකට ගොදුරක් නොවී ඉන්න එක කුසලයක්. කුසලයේ ගැන පැහැදීම ශ්‍රද්ධාවයි. එතකොට යා මේ සැප දුක් උපේක්ෂා වේදනා Tamange ජීවිතේ හට ගන්න විදිය ගැන දැනගන්න යා වීරිය කරන්න ගන්න. හොඳයි එතකොට ඔන්න වීරී ඉන්ද්‍රිය බිහි වෙනවා. දැන් එහෙම කරන්න සිහියෝනි. දැන් හොඳට සිහිනුවන පවත්නෝ මේ සැප දුක් උපේක්ෂා වේදනා ඇති වෙලා නැති වෙන විදිය ගැන. එතකොට ඒ විදියට යා හිත තියද්දි ඒ තුලම හිත පිහිටන්න ගන්න. එතකොට යාගේ හිත එකඟ වෙනවා. එහෙමයි. ඒකට කියනවා සමාධි ඉන්ද්‍රිය. තේරුණේද? එතකොට යාට සැප දුක් උපේක්ෂා විඳීම් ගැන එන්න එන්න දැන් ටික ටික වටහා ගැනීම අවබෝධ එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක යාගේ ප්‍රඥාව. දැන් මේ සද්ධා දැන් අර මේ භාවනාව ගැන හිත පහදවගෙන ඒ භාවනාව තුළ හිත තියාගන්න වීරිය කරා සිහිය පවත්වනවා. ඒ තුළ ඒකාග්‍රතාවය ඇති වුණා. මේ ගැන වැටහීම ඇති වුණා. මේ පහ හොඳට හිත තියෙද්දි පැය භාගයක් පැයක් විතර හොඳට මේ භාවනාව තුළම ඉන්න වෙන වෙනම හිතන්නේ. එහෙමයි ස්වාමීන්. එතකොට මේ පහ අවදි වෙද්දි තව පහක් නින්දට යනවා. ඒ මොකද්ද? අපි සාමාන්‍යයෙන් ඉද්දී අපේ හිතේ තියෙන කාමච්ඡන්ද, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වලට තියෙන ඇලීමත් එක්ක ඇති වෙන සිතිවිලි, ද්වේෂ සහගත සිතිවිලි, ඊට පස්සේ නිදිමතට අයිති දේවල්, ඊට පස්සේ සැකය, හිතේ විසිරීම, පසුතැවීම කියන මේ පහ ඒ පැය තුල නැති වෙනවා. මේ පැය තුල හොඳට මේ භාවනාව තුල පිහිටියා. එහෙනම් මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා අවදි වෙද්දී මේ පහ අවදි වෙද්දී පහක් නින්දට යනවා. අර නීවරණ කියන අකුසල්. ඒතර එයා දැනගන්නවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේවා දියුණු කරද්දී හිත පිරිසිදු වෙනවා. එහෙමයි ස්වාමී. අර හිත අපිරිසිදු කරන නීවරණ බැහැර වෙනවා. එහෙනම් ඔබට පේනවා ඇති මේ භාවනාව දියුණු කරගන්න. ආනාපාන සති වෙන්න පුළුවන්, කායानुපස්සනාවට අයිති මොන හරි භාවනාවක් වෙන්න, වේදනානු චිත්තානු ධම්මානුපස්සනාවක් වෙන්න පුළුවන්, බුදුගුණක් වෙන්න පුළුවන්, මේ සිතක් වෙන්න පුළුවන්. අපි මේ දේ පුරුදු කරද්දී
සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පහ වැඩිමයි ස්වාමීනි. ඔබ හොඳට මේ ධර්ම දේශනාව අහන් හිටියනම් මේ කාලෙ තුල හොඳ අවධානින් පැහැදීමකින් අහන් හිටියනම් එතකොටත් ඔබට බුදුරයන් වහන්සේ ගැන මේ ධර්ම ගැන කුසලයන් ගැන පැහැදීම ඇති වෙනවා. ඔබ මේ පැය හරි කොයි වෙලාව හරි රැඳිලා ඉන්න නම් වීරියෝ මේක මහගෙන ඉන්න නම් හොඳට සිහිය තියෙන්න ඕනේ. මේ පැය ගන්න තුල ඔබ හොඳට හිත මේක තියාගත්ත නම් එකඟකමක් ඇති වෙනවා. වේදනාවන් ගැන නොදන්නා යම් කාරණා ටිකක් මේ තුල ඉගෙන ගත්තා නම් එක්තරා ප්‍රඥාවකුත් මේ ගැන ඇති වුණා. එහෙමයි ස්වාමී. ඒතකොට වෙනද ওই පැය එකමාර රණ්ඩුවල් අල්ල පොඩි අයත් එක්ක විනෝදෙවි හිනාවී හිටපේවා මේ වෙලාවේ නෑ. තේරුණේද? එතකොට මේ පහ වඩන්න මේ පහ සම්පූර්ණ වීම තුල තමයි අරහත් ත්වයටපත් වෙන්නේ. මේ පහ සම්පූර්ණ වෙද්දී අපේ මනසින් කෙලෙස් ගැලවිලා යනවා. ඒතර මේ පහ හොඳට වැඩෙන්න නම් සතිපට්ඨාන භාවනාව පුරුදු කරගන්න එක හරි වටිනවා. හොඳ ප්‍රශ්නයක් කියන්නේ. හොඳයි ස්වාමීනි. අපිට අවසර ලැබෙව. වෙනන්ත ඔබට අපි නැවත සිහිපත් කරගන්න 011257997 දුරකථන මාර්ගය ඔස්සේ ඔබේ දහම් ගැටළු අපට ලබා ගන්නට පුළුවන් අපට කතා කරන්න කියලා ආරාධනා කරනවා. ඔබ කතා කරන තුරු අපි ස්වාමීන් වහන්සේගෙන්ම දහම් අවවාද ලබා ගන්න අවසරයි ස්වාමීනි. ඔව්. එතකොට දැන් අපි අර කිව්වේ දැන් වේදනාව කියන එක කායික හා මානසික කියලාත් වෙන් කරන්න. එහෙමයි ස්වාමීනි. එතකොට එකක් තමයි අපිට කායිකව ලැබෙන දී අත්දැකීම කායිකව ලැබෙන දී මානසිකව සිතන සිතවිල්ලත් එක්ක අපි එක එක ලෝකවලට අරගෙන යනවා. ඒ යන දිශාව අපි දන්නේ. හැබැයි හොඳ සිහියක් තිබුණොත් ඒ යන ගෙනියන දිශාවෙන් බේරෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. හොඳයි. එතකොට ඇයි මේ කායික මානසික විදිහට බුදුරයන්ස පෙන්වා දෙනවනේ? දැන් කියනවා කායිකව ඇති වෙන වේදනාවක් තියෙනවා. අසනීපයක් වෙන්න පුළුවන්. ඇසින් දකින්න දෙයක් කන නාහි දිව කයෙන් ගන්න අරමුණක්. මුල් කරගෙන අපිට යම් විඳීමක් ඇති වෙනවා. එතකොට ඒක එක උලක් අපිට වැදේ. දෙවෙනි උල තමයි ඒ ඇස කන නාහි දිව කයෙන් ගත්තදී මනසත් එක්ක එකතු වුණාම ඒ ගැන හිතන විදිය. එහෙමයි ස්වාමීනි. ඒක තමයි දෙවෙනි උල කියන්නේ. හොඳයි. එතකොට සාමාන්‍ය පෘථග්ජන කියන මේ උල් දෙකෙන්ම වැටකන. කයට වැදුන ගමන් මනසටත් එයාට වදිනවා. එතකොට බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයාට කායික උල් ඇනින්න පුළුවන්. හැබැයි එයාට මානසික උල් ඇනින්නේ නැහැ. මම චූටි පොඩි කාරණාවක් කියා දෙන්න. දැන් මේ සැප දුක් උපේක්ෂා විඳීම එක්කනේ අපේ ජීවිතය ගලන්නේ. මට මතකයි එක අම්ම කෙනෙක් මට ඇවිල්ලා කිව්වා එයාගේ දූල දෙන්නෙක් ඉන්නවා. එක දූකෙන් දුවක් අම්මට වෛර කරන පුදු විදියට තාත්තට තමන්ගේ එකම සහෝදරියට. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඇඳුම් පුච්චනවා පොත් පුච්චලා දානවා මේ බයිනවා කඩාපයින්නවා. ඊට පස්සේ මේගොල්ලෝ දෙන්න ගෙදර නෙමෙයි ඉන්නේ පිට ගෙදරක දැන් ඉන්නේ. මට කියනවා අවවාද කර. මං කිව්වා ඒ තාත්තේ බැලුවාම එයාට අවවාද කරන්න පුළුවන් මානසික මට්ටම නැහැ. හොඳේ මොකද එයාට කියන්න ගිහිල්ලා මට බණ අහගන්න වෙන්නත් සමහරට පුළුවන්. මොකද මේ දුවට සමහරට අසාධාරණයක් වුණාද නැද්ද කියන එක මම දන්නේ නැහැ. වෙනත් පුළුවන්. එතකොට නමුත් දැන් එයාට මේ කියා දෙන දේ නිවැරදිව ගන්න බෑ. එයාට හිතෙන්න පුළුවන් අපි අවවාදයක් දුන්නොත් අපිට උගන්වලා කරලා මට මේ කියන්න දෙනවා කියලා පැරිච්ච තුවාලයක් නී තියෙන. එහෙමයි. තව රිදෙනවා. මං ඇහුවා ඇයි මෙයාට එහෙම වුනේ? කියන ස්වාමීන් මෙයාට ආහාරයක් අරගෙන මෙයාට පොඩි කාලේ ඇලර්ජි එකක් වෛද්‍යවරු ගාවට ගෙනිච්චාම බොහොම අමාරුවෙන් මෙයාගේ ජීවිතේ බේරගත්තා. වෛද්‍යවරු කියා හිටියා මෙයාට කිසි දෙයකට බල කරන්න එපා අධ්‍යාපනයට පවා. මෙයාගේ ස්නායු පද්ධති ඔක්කොම දුර්වලයි. පස්සේ මොකද වෙන්නේ ස්වාමීනාංශය ඒක කියපු නිසා අපි යාගේ අක්කට ඉගෙන ගන්න කරන්න උනන්දු වුණා. මෙයාව පාසල් යවුවා කරා. මෙයාට ලුකුවට ඉගෙන ගන්න තමයි. මොකද වෙන්නේ මෙහෙම ඉද්දි මොකද වෙන්නේ මේ පොඩි කෙනාට පේනවනේ අරයා උනන්දු කරනවා අරයාගේ ප්‍රතිඵල බලලා පන්ති වලට යවනවා මේවා කරනවා මෙයාට එහෙම ලොකුවට නැහැ අර පොඩි හිත රිදෙනවා මං ගැන බලන්නේ මම මෙයාලගේ නෙවෙයිද අක්කට විතරයි ඒතර අක්කා කෙරෙහිත් මෙයාගේ ඊර්ෂියාව උපදිනවා එහෙමයි ස්වාමී ඊට පස්සේ අම්මා මොනව හරි කියද්දි මෙයා ඒකට නොරුස්නා ගතිය පාන දැඩි වෙනවා පොඩි කාලේ නම් අම්මලා ගහයි පාරක් සැරදායි මේක කරපන් කියද්දි යා කරනවා වෙන්න පුළුවන් හිත පුපුර මට අසාධාරණකම් වෙනස්කම් කරනවා කිය කී සිත සිත තමයි ඒක කරන්නේ. පස්සේ මොකද වෙන්නේ? පස්සේ කාලෙක දැන් සමහරලාට අම්මා
ඥාතිවාවහම කියන බලන්න මේ ලොකු දුව ඉගෙන ගන්න කරන මෙහිමයි කීකරුකම තියෙන මෙයා බලන්න කියන කාමරයකට වෙලා මෙහෙම මෙහෙම ඉන්නවා මුස්පේන්තුකමට මෙහිමයි ඊ මදුවට ඉරිසියාවකම මෙයාගේ තියෙන තාත්තගේ පැත්ති ගතිගුණ කියන ලොකු දුවට තියෙන්නේ අපේ පැත්ති ගතිගුණ කියන එතන මේවා හද්දි තර පොඩි හිත තවත් පෑරෙනවා මොකද එයාලට මේ ගැන අවබෝධයක් නැහැ නේ දැන් බාණ්ඩි දුවට මේව ඇහෙනවනේ කනින් අහනෝ ඇහින් දකිනෝ මේ නාහය දිවකයෙන් ගන්නදී කායිකව ගැමක් ගන්නවද එයා ඒ ගැන මනසින් හිතනදී දැන් මොකද වෙන්නේ කාලේ ගත වෙද්දී මෙයාට වෛරය උපදිනවා අම්මා ගැන අක්කා ගැන මේ අතර අක්කා විශ්වවිද්‍යාලේ තියෙනවා මෙයාට යන්න බැරි වෙනවා අන්න එදා මේක ඇවිස්සෙනවා එතන මේ චූටි කාලේ ඉඳන් හිත ඇතුලේ හැදි හැදි තිබුණ එකක්. එහෙමයි. පස්සේ මොකද කරන්නේ? ඔයාලා තමයි මගේ ජීවිතේ විනාශ කළේ. ඔක්කොම කරි මාව මෙතෙන්ට ඇද දැම් මම නැත්තම් ලොකු ගමනක් යන්න හිටපු කෙනෙක් කියලා අර අම්මා තාත්තට පුදුම වෛරයක් තියෙනවා. කොණ්ඩෙ කඩාගෙන රෑට එළියට බහිනවා. ඊට පස්සේ මේ අම්මගේ අක්කගේ පොත් ටික ඇඳුම් ටික පුච්චලා දානවා. තාත්තා ගෙදර ඉන්නවා. මොකද දුවව දාලා යන්න බෑ. තාත්තා අම්මා ගැනවත් අක්ක ගැනවත් මතක් කරන්න තු වෙන්නේ. එහෙමයි. ඒතකොට අම්මා තාත්තට එහෙම කරන්න එපා කියන වචනයක් කිව්වොත් කියන බණත් වහලා දානෝ කියපු කෙනත් ඉවරයි. ඒතකොට මේ දුවට එහෙම මනසෙ ඉතෙන්ට ගියේයි. ඒ ගියේ අර එක උලක් කයට වදිනෝ අනිත් උල හිතට වදිනෝ. එහෙමයි ස්වාමී. දැන් පාතාලි. කිව්වනේ වේදනාව තමයි පාතාලි කියලා. දැන් වැටෙනවා වැටෙනවා සීමාවක් නැහැ. පිහිටා ඉන්න බෑ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ඒ ඇතිවෙච්ච දුක් වේදනාව දල්ල දෙක හැදි 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 වැඩිච්ච විදිය. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ඒ දුවව එක දිශාවකට මේ වේදනාව අරන් ගියා. ඒතකොට මේ ගැන දැනුමක් අවබෝධයක් සිහියක් තිබ්බනම් එදා ගොදුරු වෙන්නේ. ඒ ගැන නිවැරදිව හිතන විදිහක් ඉගෙනගෙන තිබුණා නම් ධර්මයට අනුව ඒ පැත්තට යන්නෙත් නෑ. ඒ නිසා පුංචි දරුවෙක් වෙන්න පුළුවන් තරුණෙක් වෙන්න පුළුවන් වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. මේ ධර්මේ ගන්න හොඳට සිහියක් පවත්වන්න තියෙන නේද කියන්නේ. ඉතින් ඒක නිසා කර්මෙන් එන දෝෂ තියෙනවා සමහර මානසික. ඉතින් ඒවට අපිට විසඳුම් හිතා ගන්න අමාරුයි. ඒ වෙයිදී අපි පින දහම යහපත ටික ටික උපදව ගන්න. කවදා හෝ ඒකෙන් අපිට ප්‍රයෝජනයක් වෙයි. හොඳයි ස්වාමීනි. ඔව්. අවසරයි ස්වාමීනි. ඔබේ ගැටලුවත් ලබා ගන්න මේ ධර්ම අවවාදයෙන් පසුව පොළොන්නරුවේ ඉඳලා අපට හෙට්ටි ආරච්චි මහත්මයා කතා කරනවා. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. එහෙනම් මේ ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ. ඔව්. නමෝ තත්. එහෙනම් ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ කාලාම සාමණය දුන්න දානේ ගොඩාකටත් වැඩිය අනෙක් සංඥා වදන එක උතුම් කියලා ධර්මදේශනාක මම අහලා තියෙනවා. එතකොට අර දානේ දීපෙකින් ලැබෙන දේවල් ඒක කොහොමද අර මේ ඒ අර අනික් ඒ ඉතින් මේ ලැබෙන දේවල් සමානද වෙනස්ද නැත්නම් ඒක අපිට කොහොමද සැප විපාක මේ එන්නේ කියලා එකක් ස්වාමීන් වහන්සේ ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ නම් ස්වාමීන් වහන්සේ මම එක්සරයක් මේ විඥානීය ගැන වහන්සේ ඒක තේරුම් කරගෙනම ගියා. ස්වාමීන් වහන්සේ මේ ඒක මේ සාමාන්‍යයෙන් යනකොට මට හිතේ ගැටලු ඇති වෙනවා. මේ මෙහි පොළොන්නරුවේ අසතුට ගියොත් ඒ සම්බන්ධව මේ ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡා කරන්න පුළුවන් වෙයිද කියලායි දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ. ආ ඔව්. එතකොට මේ පොළොන්නරුව අසපේ ඉන්න බොහොම හොඳ ස්වාමීන් වහන්සේ නමක්. හොඳ දහම් දැනුමක් තියෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ සංඝපස්ථායේ ස්වාමීන් වහන්සේත් හොඳ දහම් දැනුමක් තියෙන ස්වාමීන් වහන්සේ නමක්. එතකොට ඔබතුමන්ට ඒ ගිහිල්ලා ඊගෙන කරුණු කාරණා ඉගෙන ගන්න තව අධ්‍යයනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ලුක්සානාසිගේ විස්මිත අවබෝධය කියලා පොතක් තියෙනවා. අමතරව ඒ පොතත් අරගෙන අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට ඒව ගැන ඉගෙන ගද්දී එක ධර්ම දේශනාවකින් දිහකින් නෙවෙයි. එහෙමයි. බුදුරයන් වහන්සේ විවිධ දේශනා තුල ඒව ගැන විග්‍රහ කරන තැන් තියෙනවා. ඒතර අපිට ක්‍රමානුකූල මේ ධර්ම කාරණා අධ්‍යාහදී ඒව සටහන් කරගන්න ඕනේ. එහෙමයි සම්. එතනින් තමන්ගේ අදාළ කාරණේට අදාළව එතකොට අපිට ලොකු දැනුමක් ඇති කරගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අර වේලාම බ්‍රහ්මණයාගේ දානි ගැන එතන දැහුවා. අනිත්‍ය සංඥාව එහෙම නැත්නම් මේ මෛත්‍රී සංඥාව කියන්නේ බලවත්ම විපාක ලබා දෙන එකක් කියලා. ඒතර බුදුරජාන් වහන්සේ අපිට දේශනා කර පින්දස් කරන්න පුළුවන් ක්‍රම තුනක්. දන් දීලා
සිල් රැකලා භාවනා කියන එක. එහෙමයි. ඒතකොට බලවත්ම දේ වැඩිනව අර මානසික උපද්දන භාවනාව කියන එක. ඒතකොට මේ දේවල් වලදී අපි තේරුම් ගන්න ඕනේ ඒක බුදුරයන් වහන්සේගේ විශේෂපතයක්. කර්ම විපාකේ. එහෙමයි. ඒතකොට ලෝකේ තියෙන උතුම් පින්කෙත කියලා හඳුන්වන්නේ බුදුරයන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නය. ඔබ දන්නවා ඇති ධර්මාශෝක අධිරාජ්‍යයට අවශ්‍ය වුණා 84000ක් විහෙර විහාර එක දවසෙම ආරම්භ කරා. ඒ වගේම මේ 84000ක් විහෙර විහාර හදලා එක දවසෙ විවෘත කළා. එදා ඒ හිටපු රහතන් වහන්සේ ලෝක විවරණ ප්‍රාතිහාර්ය කියන දී පෑවා. එහෙමයි. දඹදිවම 84000ක් විහෙර විහාර එක මොහොතේ විවෘත කරද්දී ධර්මාශෝක අධිරාජ්‍යයට පේන්න සැලැස්සුවා. ඒක 이르දීන් කරපු දෙයක්. එහෙමයි. එතකොට එක්තරා අධිරාජ්‍යයකට මේසා බලය. අද අපේ රටේ ස්ට්‍රයික් කරන්න එපා කිව්ව රටේ නායකයෝ ඉහිනුත් ස්ට්‍රයික් මෙහිනුත් ස්ට්‍රයික් නේද? එතකොට ඊ අධිපති බව බලවත් පිහිටලනේ. එතකොට රාජ්‍යයක ඊ රජෙක් ඒ තරම් බලවත් අනසකක් එදා පතුරවන. ඔබ හිතන්න මේ පෘථුවියේ මානසක එහෙම පතුරවන්න පුළුවන් නම් කොච්චර බලවත් වෙන්න පුළුවන්ද ඊ අධිරාජ්‍ය? එතකොට එයා විඳින සැප සම්පත් සම්පත්ින් කොහොමදද මේ පොළොවේම අයිතිකාරය මිනිසුන්ගේත් අයිතිකාරය. එතකොට යම් කෙනෙකුට ඉදි කට්ටක් දීලා ඒ වගේ ලාභයක් ලබන්න පුළුවන් නම් ඒක වෙන්න පුළුවන්ද මේ ලෝකේ? තේරුණේද කියලා? එතකොට සමහර රහතන් වහන්සේ නමකට ඉදි කට්ටක් දීලා සුගතිය ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේ පෘථිවි රාජ්‍යයටත් වඩා ඒ සක්විති රජ කෙනෙක්ට විඳින සැපටත් වඩා දිව්‍ය සැපත මහ බලවත් කියලා. එහෙමයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ඒ ඉදි කට්ටක් දීලා ඒසා විපාක ලබනවා නම් ලබන්න පුළුවන් අවස්ථාවක් කියන මේ බුද්ධ ශාසනය. ඔබට පේනවා ඇති මේ ධර්මයෙන් කතා බහ කරන දේවල් මේ වේදනාවන් ගැන, බණ භාවනාවන් ගැන, චිත්ත සමාධිය ගැන, සිත පිරිසිදු කිරීම, සීලාදි ධර්මතා. එතකොට අති පාරිශුද්ධත්වයක් කරා යන දෙයක් මේ ධර්මයෙන් කතා කරනවා. එන එක රහතන් වහන්සේ නමගේ ගුණේ කොච්චර බලවත් වෙන්නේ ඇද රාග දේශ මොහො නැති. බුදුරජාන් වහන්සේ කෙසේ වෙන්නේ ඇද්ද? එතකොට යම් කෙනෙකුට කුටි පූජාව තමයි ආමිසයන්ගෙන් අග්‍රම පූජාව. හැබැයි තෙරුවන් සරණේ පිහිටල රකින්න ප්‍රාණඝාතයෙන් සොරකින් වෙන්වීමේ සීල්පදින් රැස් වෙන පින ඒ ඔක්කොටම වඩා මහ බලවත් වෙනවා. මොකද සීලෙන් සතර අපායන් ඔසවා තබන නිසා. ඒතර අනිත්‍ය වැඩිම ආදී ප්‍රඥා වැඩින ධර්මතා සක්විති රජ කෙනෙක් පවා සක්විති සැපත අත්හැරලා ගිහිල්ලා හොයාගෙන යන මේ ලෝකේ තියෙන උතුම්ම සැපත. ඒ තමයි නිවන් සැපත. දෙවියන් බඹුන් පවා සතර අපායක නොවේටි මේ සියලු දේන් අත් මිදීමේ සැපතක් වෙයි. සතර අපායට සාපේක්ෂව සැපයක් තමයි මනුස්ස සැපත. හැබැයි ඒ සැපයන් වඩට වඩා සැපයක් තමයි දිව්‍ය සැපත. දිව්‍ය සැපතට වඩා සැපයක් තමයි බ්‍රහ්මයන්ගේ ලෝක සැපත. හැබැයි මේ උප්පත්ති කියන දේ ගද්දි නැසෙන වෙනසෙන ධර්මතාවය යුක්තයිද? මේ ඔක්කොටම වඩා සැපතක් තමයි ඒ ඔක්කොම ඉක්මවා ගිය නිවන් සැපත. එහෙමයි. අන්නේ නිවන් සැපත හොයාගෙන දෙවියුනුත් සක්විති රජවරුත් ඒ සක්විති සැපත බැහැර කරලා යනවලු. එහෙනම් මතක තියාගන්න එතෙන්ට යන්න උපකාරක වෙන ධර්මයක් තමයි අනිත්‍යතාවය කියන්නේ. ඒ මහා ශ්‍රේෂ්ඨදී සාක්ෂාත් කරන්න උපකාර වෙන ඒ අනිත්‍යතාව ඔබට අපට මොහොතක් හරි වඩන්න පුළුවන් නම් මේ වේදනාන චිත්තානුපස්සන කායනුපස්සන තුලින් හරි. ඉතින් ඔබම කියන්නකෝ ලෝකේ බුදුවරයෙක් බිහි වුණේ ඒ අනිත්‍යතාව මේ අවබෝධ කිරීම තුල නොවේද? ඔබ වැඳුම් පිදුම් කරන මලින් පහනින් පුදන ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන්න් වහන්සේ බිහි වුණේ අනිත්‍ය වැඩීම තුලයි. රහතන් වහන්සේ නමක් බිහි වෙන්නේ අනිත්‍ය වැඩීම තුලයි. ඒ නිසා මතක තියාගන්න. ඒ අනිත්‍ය වැඩීම අග්‍රයි. එහෙමයි. හොඳයි ස්වාමිනේ, සමා අවසරයි. ස්වාමිනේ කාලය නිමා වෙලා තියෙන පුණ්‍ය අනුමෝදනාව පිණිස ඉතාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. ඔව්. ඒකට හොඳයි අද මේ ධර්ම සාකච්ඡාවට වේදනාවන් ගැන අපි කතා කරේ. එහෙමයි. ඉදිරි වැඩසටහනේදී තව දුරට අපි මේවා ගැන ස්පර්ශාදී ධර්මතා ගැන අපි ඉගෙන ගන්න. ඉතින් විශේෂයෙන්ම අද සිත නිවන භාවනා සදහම් පිළිසඳර සඳහා අනුග්‍රහ කරන්ට ඉදුනේ අද ජන්මදිනයේ ඉදුණු සුසිත වික්‍රමරත්න ස්වාමි පුරුෂයාට සිත පිනිස පින්වත් බිරිඳ විසින්. මම හිතන්නේ ආදරණීය බිරිඳක් ස්වාමියාට ලබා දිය යුතු හොඳම ආශිර්වාදේ ලබා දෙනවා. එහෙමයි ස්වාමී. ඉතින් මාර්තු 3 වන දින ජන්මදිනයේ දින සුසිත වික්‍රමරත්න ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී සුවපත් භාවේ ප්‍රාර්ථනා කරනවා. ප්‍රථමයෙන් මේ රසකල සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ අප නමින්
මිය පරලෝගිය සියලු ඥාති වර්ගයා මෙත් සිතින් සියයට නගා ගන්න. ඒ හැම දිනාටමත් මේ පින් පෙත් අනුමෝදන් විය. මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන ඔබ නමින් මිය ගිය සියලු දිනාටත් මේ පින් පෙත් අනුමෝදන්. ඒ හැම දිනත් සැපයෙන් සැපයට පත් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පිළිවෙත් පුරන සංගරුවන්ටත් මේ පින් අනුමෝදන්. නිදුකින් සුවසේ දහම් මග දිනු කරගන් මේ පින් හේතු වාසනා වේවා. විශේෂයෙන්ම මාර්තු 3 දින ජන්ම දිනයේ දුණු සුසිත වික්‍රමරත්න ස්වාමියාට, ඒ සුසිත වික්‍රමරත්න මහත්මයාට 3 ආශිර්වාදී දෙව් රැකවරණ සැලසේවා. ඔබතුමා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ වගේම තමයි මේ සඳහා අනුග්‍රහ කරන එතුමන්ගේ ඒ ස්වාමි බිරිඳටත්, ඒ පෞලි සෑම සුළු දිනාට, ධර්ම ශ්‍රවණය කළ සෑම සුළු දිනාටමත්, ඒ වගේම සද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් තුන්වෙනි ආශිර්වාදේ දෙව් රැකවරණ සැලසේවා. සුවසේ කටයුතු කරගන්න උතුම් දහම් අවබෝධයටත් මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාට තෙරුවන් සරණයි. ඉතින් අපට කරුණානුකම්පාවෙන් අදත් සිත නිවන භාවනා වැඩසටහනට වැඩම කරමින් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ අපේ සිත සමාදන් කරවන්න අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින්දයන් වහන්සේ අනුශාසනාවන් සිදු කරන්නට යදුන. ඉතින් අපට අනුකම්පා කරුණා ඇතිය පින්වන්ත මහසඟරුවන සමා කොටගෙන අපි ගරු ස්වාමින් වහන්සේ වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් හේතු ආසනා වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දිගාසිරි සැලසී උන්වහන්සේට මේ පිනෙන්ම උතුම් ධර්ම අවබෝධයම සිදු වේවා. සාදු සාදු සාදු. ඉතින් අපි හැමදෙනා වෙත මේ උතුම් ධර්මයේ දායාද කරගන්න සිත පහළ කරගෙන අද සදැහැති දායකත්වයෙන් දරන්නට යෙදුනේ මාර්තු මාස 3 දින ජන්මදිනයේ දෙන සුසිත වික්‍රමරත්න පින්වන්ත ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ පැතීමේ ආරමුණ ඇතිව පින්වන්ත බිරිඳ විසින් ඉතින් මේ සදැහැති පින්වන්ත හැමදෙනාමත් ලක්ෂ සංඛ්‍යාත පින්වන්ත ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා 0712 1 2 8 7 දුරකථන මාර්ගය ඔස්සේ තුරතුරු විමසමින් මේ සදාම් සාකච්ඡාව ලෝකයට දායාද කරගන්න පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා. ඒ පිළිබඳව ධෛර්ය උත්සාහය උනන්දු හිත්වල ඇති වේවා කියලා අපි පැතුම් දරා ගන්නවා. එමුනම් අපි ගරුතර මහා සංඝරත්නයේ කරුණා ආශිර්වාදයෙන් නැවත ඔබ හැම දෙනාම මුණ ගැහෙන්න මුල් මහත් ජාතියේම පින්වන්ත සිතේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ධර්මයෙන්ම මුදුන්පත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය.